හොඳයි ශ්‍රද්ධාවන්ත බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිගෝදලින ආරංසේනාසනේ 6 වෙනි භාවනා වැඩමුළුව පවත්වනවා මේ පවත්වන වැඩමුළුවේ අද යූලි මාස 24 වෙනිදා 3 වෙනි දිනය 3 වෙනි කමඨහන් වාරය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා ආපාසික මාතාවට ලිඛිත වාර්තාවලින් ආරම්භ කරන්න කියලා. එන අතුරු අපි යනවා වාර්ෂික වාර්තාවට නම්. ඒවට එහෙම නැති වුණොත් සහ ඒව ඉවරුනහම කමඨහන් වාරය ධර්ම සාකච්ඡා වාරය අවසන් වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. වස්ත්‍ර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. දැසෙන රූපවාහිනීදී පෙන්වා දෙන්න ලැබුව වැඩසටහනම හොඳට අත්දිනිය කළා. ඒ අනුව සක්මන් භාවනාව කරන පිළිවෙල වැරදි හදාගෙන දැනගතිමි. ඒ අනුව ක්‍රියාත්මක වුණා. අද දින රන්පැදුරේ සක්මන කරනු ලැබුවා. එයින් මට පළමුව වම් පාදය විලුඹ ඔසවා තබන විටම දකුණු පාදයට දැනුනේ තලු බවක්. ඒ දිගටම වම දකුණු පවත්වාගෙන යන විට නොදැනීම සිත එම තැනට යොමු වුණා. සිත එකඟ කරගෙනම භාවනාවට පහසු වෙන්න අවතීර්ණ වුණා. ගත්තර ස්වාමීන් වහන්සේ 10යි 15යි 11යි 15 දක්වා පරියන්ක භාවනාවේදී ස්වාමීන් වහන්සේ පැමිණ අතට යමක් දෙනු ලැබුවා. ඒ මගේ අතට පත් වූාට පසු මම මානසිකව කුමක්ද පවසා බලන විට විමසා බලන විට එය මට දැනුනේ හතරස් පොඩි කොටුවක් වැනි යමක් බවයි. එය මතු පිට පිම්බී තිබෙන ගතියක් මට දැනුණා. එය නාසයට ලං කර බැලුවිට පසුව මට දැනුනේ බිස්කට් ටිකක් වාත්. එය ළඟට කර බැලූ විට එයින් කිසිම ශබ්දයක් නොතිබේ. කැබැල්ලක් කඩා මෝතුරට ගත් පසුව එය සැපීම කරගෙන යන විට කෙල සමග මිශ්‍ර වී යම් රසයක් දෙන්නේ. එය දියරයක් බවට පත් වී ආමාශය දක්වා ගමන් කළ බව දැනගත් සතිමත්ව දැනගතිමි. ගත්තර ස්වාමීන් වහන්සේ මේ දින දෙක තුළ බොහොම නොදන්නා දේ පැහැදිලිව අවබෝධ කරගත්තා. භාවනා වෙනුවෙන් ඔබ වහන්සේ දෙන අවවාද අනුශාසනාම ඉදිරියට කරගෙන යාමට එම ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා සිතන ගමන් අප වෙනුවෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවන් සපය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි ඉදිරියට වාර්තා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක කොහොම කොහොම හරි එකතු කරගන්න ඕනේ. කොහොමටත් පළවෙනි දවසේ උපදේශයක් ලැබුණොත් ඒක ඔක්කොම ටික එකතු වෙන්නේ නැහැ. හැලෙනවානේ. ඉතින් ඒක සාධාරණයි. කරන්න තමයි තමන්ගේ අඩුපාඩුයි නැවත ඒක තමයි අහන්න තියෙන්නේ. නැවත උපවාම හරියෙන් එහෙම නැත්තම් මේ ආයි මේ කියන ධර්මදේශනාවකින් මේ කමඨහං සුද්ධ කිරීමකින් මේකෙන් තොරතුරු ගන්නවා නැවත. ඒක තමයි හරි සුත්තේ කියලා කියන්නේ. අපි සීල අනුග්‍රහිතය දීලා ඉන්නවා. සීල අරගෙන සීල රකින්නවා සීල අනුග්‍රහිතේ. ඔය සූත අනුග්‍රහිතය. ඒක පවත්වන්න ඕනේ. ඒක තමයි අනුග්‍රහ කිරීම කියලා අපි කතා කරේ. නිතර දෙන්න ඕනේ. එක දවසෙන් ඇහුව ඔක්කොම හරි කියලා වැඩි කරනවා එහෙම එකක් නෑ. මේක නිතර දෙන්න ඕනේ. එතන ටික ටික ඉස්සරහට යනවා. තව අලුත් ඒවා අහු වෙනවා. අලුත් කෑලි එනවා. ආ විදිහට එකතු වෙයි එකතු වෙයි යන්නේ. ඒක දැනුවත් වීම සුතය. ඒක ඉතිපතා කරන්න ඕනේ. කරන කරන කොටයි කර කර බණ අහන. මොකද්ද බණ අහනවා කියන්නේ? ආන්නේ අහන්න ඕන සතිපට්ඨානේ. තමන් කරන දේට අදාළ බණ. තීන තරාං channel ටිකයි තීන තරාං ඒව ටිකයි දාලා ඔහේ දාලා පොල් ගෑවට වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙනවා කියන්නේ ඉතින් හොඳයි පොඩ්ඩක් ධර්මයක් මොනවා හරි දේ ඔහේ ඇහෙනවා කියලා හිතෙනවා එච්චරයි. ඊට වැඩිය පොල් ගාන එක විතරක් හරිම සතිමත්ව කරන්න පුළුවන් නම් අරකට වැඩිය මේක උතුම්. ඒක කරන්නේ නැහැ. දෙකම නැහැ. ඕකයි වෙන්නේ. ඇහෙන බණ නෙති අහන්නේ නැහැ. මේ වගේ සැදී පැදී අහන එකක් නැහැ. ඇහෙන බණ. කියන එක්කනට වැඩකුත් නැහැ. අහන එක්කනට වැඩකුත් නැහැ. ඒ නිසා සුතය කියන්නේ මෙන්න මේක. ඒ විදිහට එකතු කරගන්න. මේ සුතය. සීලය සුතය අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ. ඕන් අද 6යි. මොකක් කරි පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගහා දාන්න හොඳට ඔයා කිව්වොත් ඕන්න හෙට 10යි 20යි. ආයි 6යි 7යි. ආයි ඕක තමයි ස්වභාවය. දැන් ඇයි මම මොකක් කිව්වේ නැහැ ලියන්න කිව්වේ නැහැ. ඕ 7ට 6 7ට බහැලා දුන්නා. 20ක් ඉන්නවා යන්තම්. ඒත් 7යි. ඉතින් යන්නේ ඒ වගේ සාකච්ඡා අනුග්‍රහයේ ඕන්න කරන අනුග්‍රහය තමයි. 13ක්ම නැහැ නේ කියන්නේ ඒක අඩුම ගානේ 12ක්ම නැහැ. අනුග්‍රහ කළා නැහැ සාකච්ඡාවේ. ඊළඟ එක
සමත විදර්ශනා අනුග්‍රහිතය නීති වතා කරන්න ඕන කාලසටහන කරන්න ඕන දැන් අටේ පරියංකය භාගයක් නැහැ 10ක් නැහැ මෙතන එනකොට ඕම් කාලසටහන මේ දවස් හතරට මේ කරන කැප වෙලා මේ කරන උත්සාහය තමන් කරපු කැපීම ඔන්න තමන් කරන අනුග්‍රහය තමන්ට දවස් හතරයි ඒකෙත් බලනවා මොනවා හරි හලා ගන්න. මේකෙත් වෙනස් කර ගන්න බලන්න. ඉතින් අමෙට ඉවරයි. ආයෙ දෙන්නේ නැගෙන්නේ තියෙන හරි දෙයක් නෑ. ඕම් ඔය වගේ. ඒ නිසා ඒ වගේ එකතු කර ගන්න. ඒ විදිහට මේ ආහාර ගන්න එක ඒ හොඳයි මේක සිහිය වඩාගෙන මේ භාවනා වැඩමුළු වෙන්න ඇයිටනේ ඔවා කෙරෙන්නේ නෑ වැඩමුළු වල. සති පොයි පාසල් පොඩියට ගයේට දෙකේ වයි තමයි ඕක කරලා මේ පොඩි මේ එකක් දෙන්නේ. අර සීයේ වඩන මේ මේ භාවනා වැඩමුළුවක ඉන්න අයට මේක තවත් දැනෙනවා වැඩි. හොඳට ඒක අත්විඳින්න පුළුවන් මොකද සතිමත්ව ඉන්න වෙලාවනේ. ඒ නිසා ඒ අත්දැකීමත් හොඳයි. ඒක කෑම දාන වෙලට එකතු කරගන්න, කෑම ගන්න එකට එදිනෙදා ගෙදරදිත් එකතු කරගන්න, තමනුත් කරන්න අන්න අයටත් බෙදා දෙන්න. ඉතින් මේ විදිහට එකතු කරගන්න දේ ධර්මය බෙදා දෙන්න. අන්න ඒක තමයි දෙන්න ඕනේ. නැත්තම් සීඩී ගහලා දෙන එක හෝ මේ මේ රූපවාහිනී 35,000, 40,000, 50,000 දීලා බණ කියවන එක හෝ ඕකෙන් ඇති ධර්ම යම් සතුටක් තියෙනවා මං ධර්ම දානයක් කරා කියලා පොත් ගස්සවල. හැබැයි මේ ධර්මය තමන් තව කෙනෙකුට දකින්න සලස්සනෝ නම් අන්න ධර්මය දානය කියන්නේ ඒක. යන්න ඒකට යොමු වෙන්න ටික ටික පුළුවන් විදියට දඟලන්න යන්න එපා. ගුටි කන්න වෙනවා අනවශ්‍ය විදියට මේ ලෝකෙට බෙදන්න යන්න එපා. මේ දන්න කිට්ටු අය අහන්න සුදුසුයි සැහුම්කන් දෙනවා කියන කවුරු හරි ඉන්නවනම් එයාට විතරක් දෙනවා මිසක්ක මේ මෙහෙ එන්න වාඩි වෙන්න මේ වෙන්න සතිපට්ඨානේ කරන්න අනේ ඔය අපාය යන්න එපා කියලා වෙන හරියන්නේ නැහැ. ගුටි ගන්න වෙනවා. ඒක අදාළ නැහැ. එහෙම නේ. ඒක ධර්මෙත් නෙවෙයි. ඒක නියම ධර්ම ගුණේකුත් නෙවෙයි. ධර්ම ගුණේ තියෙන සැදී පැහැදෙන කෙනාට කියනවා. එච්චරයි. යන්නේ විදිහට හදාගන්න හොඳයි උත්සාහ කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙමු හෙටත් තව සක්මන සහ පරියංකය වාඩි වෙලා ඉන්න එක එදිනෙදා වැඩත් එකතු කරලා හොඳ වார்த்தාවක් තවත් එකක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙමි. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සහ පරියංක භාවනාව. ඉමිදිරි උදෑසන මම සක්මන් භාවනාවේ නියත වූවෙමි. ධනුපෙදරු මත සක්මනේදී ඒ ඇති රළු ගතිය මට හොඳින් දැනුනි. ටයිල් මත යන විට සීතල ස්වභාවයක් දැනුනි. හැම විටම මේ ස්පර්ශය හොඳින් දැනුණත් විලුඹට දැනුනේ විනුඹට සහ ඇඟි ප්‍රදේශයටයි. වැලිමල්වේදීද ඒ එසේම විය. එහිදී මා සක්මනෙහි යෙදෙන විට වාරික සම්ප්‍රතාවය ගිලී ගොස් වැටෙන්නට ගියේය. විවිධ ශබ්ද මාවටා දෝංකාර දුන්නේය. ඒත් ඒ කිසිවක් ගණන් නොගත් මා ධර්මත්ව සක්මනෙහි යෙදුනිමි. පරියංක භාවනාව කරන විට අද්දින මට තද නිදිමතක් දැනුනි. එපා වේදනා දෙන්නට විය. එහෙත් ඉරියව් වෙනස් කරමින් භාවනාව දිගටම කරගෙන යාමට මම දැඩි උත්සාහයක් දැරිමි. මා භාවනාවේ යෙදී සිටියේදී ස්වාමීන් වහන්සේ මාගේ අතට යම් දෙයක් තබනු මට දැනුනි. එය හඳුනා ගැනීම උත්සාහ කරද්දී හතරස් කැඩී ඇතුළත බොල් ගතියක් ඇති කැඩෙන සුළු දෙයක් විය. එහි සුවඳ සුපුරුදු බිස්කට් වර්ගයක් ඇයි මම සිතුවෙමි. මා ඒ මෝතුලට ගමාගත් විට කරස් යන හඬින් ශබ්දය විය. දැසයා බැලුවිටය ස්ථිරම ක්‍රීම් කැටල් එකක් බව හඳුනා ගත්මි. මෝතුලදී ඒ සැපෙන විට ශබ්දය මෙන්ම එහි ඇති ඉරිමිසර රසයද මට වැටහුණි. කරකර හඬින් ඒ සැපෙන විට පළමු රසයට වඩා වෙනස් රස මත් විය. දිවෙහි ඇලෙමින් එම බිස්කට් පල්පය උගරින් පහළට යන විට තවත් බිස්කට් හිත ඉල්ලන බවක් දැනුනි. එසේම දේ විඳක අවස්ථාවේ දැනුනි. හොඳයි අත්දැකීමත් එකතු කරගෙන තියෙනවා. රණු පැදුරේ රණුපතිය, ටයිල් එකේ සිනිඳු ගතිය, මෙන්න මේවාට අපි හිත දානකොටම ඔන්න ලෝකේ අයින් කළා. මහා දුක් ගොඩක් අයින් කළා. ඊට පස්සේ හිත හිතුවිලිත් නෑ, මේ කරදර නෑ, කාමට අදිනේව නෑ, තරහට අදිනේව නෑ, විකාට හරි හානි කරන විතර්ක නෑ. හැයි මේ කෙනේ දැන් ඉන්නේ මේක දැනෙනවා. ඉතින් අන්න ලොකු ජයග්‍රහණයක්. මේවා සතුටු වෙන්න ඕන දේවල්. අනුපැදුරේ ලනු රළු ගතිය දැනෙන තාක් මම දුක් ගෙවන් කළ නිවන ඉන්නේ. ඉතින් සතුටු වෙනවා. අඩියක් තියෙනවා, දෙකක් ඒ නිවන වැඩි කරගන්න තව අඩියක්. ක්ෂණික මාත්‍ර වශයෙන් නිවන. ඒක වැඩි කර ගැනීම තමයි මේ පුහුණු වලින් අපි කරන්නේ. ඒ කියන්නේ තදංග නිබ්බුතිය. තදංග වශයෙන්
නිකන් මේ පොල්ලකින් වතුරට ගැහුවාම පොඩක් දෙබෑ වෙනවා එනවා. අර ගජබාර නිලමහා යෝධයා ගැහුවා කියන්නේ ගජබාර රජුගේ කාලේ මොහොතට නෙමෙයි එකෙන් ගියා කියනවනේ පෙර. අහන්න ඒ වගේ එකක් ගහනවා ඒ පොඩ්ඩක් නේ ආයි හැබැයි වතුර එකතු වෙනවා. අන්න ඒ වගේ අඩියක් තියෙනවා දෙකක් තියෙනවා තුනක් තියෙන අතරේ ඕන් දුවලා. ඇහැට කනට නහසට දිවට මනසට දුවලා. කමන්නේ. ආයිත් අන්න තදංග නිබ්බුතිය මොහොතකට නිවන. ලෝකෙම දුක් ටික නෑ. හිතේ දුක් ටික නෑ. මේක විතරක් ඉතුරුයි. ඉතාලම සුළුයි. එකක් දුකක් තමයි. ඊට පස්සේ විස්කම්මන පහනම එකයි දෙකයි තුනක් තියාගත්තා. එකක් තියාගත්තත් තදංග දෙකක් තුනක් හතර වෙනකොට ඕන විස්කම්මනේ පහන කරගන්න. තව ටිකක් වැඩි කරගත්තා. ආයි ඔන්න එනවා. ආයි ඔන්න අසුතුවා පුතජ්ජනේ. අර මානසික කාර්ය කරන්න ඕනක දන්නේ නැහැ. මේක මොනේ කරන්න දැන් යනවා. සයින් සින්දුවයි එක හිතුවිලි එක ගෙදර මේ මල්ල ගෙදර ඕන දුවන හිත. ආ පහු ගන්නවා. ආයෙන්න තදංගනේ පොති. යා දෙක තුනක් තියාගත ස්කම්මන පහන. තදංග පහන විස්කම්මන පහන. කවද හරි මේක ඉවර කරනකොට ඔන්න සමුච්ඡේද පහන. ඔන්න ওই පිළිවෙලට යන්න ඕන. සමුච්ඡේද පහන කරන දවස දක්වා තමයි මේ අපි පුහුණු කරන්නේ. ධම්මාන ධම්ම පටිපදාව. ඒක අපි ඉදිරියට යනවා. එහෙනම් ඔය දදංග නිබ්බුති අපි අත්විඳිනවා. මොහොතක් මොහොතක් පාසා. ඔය තියෙන එක. ඉතින් ඒකට සතුටු වෙලා ඒක ලැබෙන්නේ පහසු දෙයක් නෙමෙයි ලැබිච්ච දේ. ඒ වගේ මේකට තමයි යමු වෙච්ච එක පහසු දෙයක් නෙමෙයි. අහම් ඉතාලම කලාතුරකින් දුර්ලභ ලැබෙන්නේ. ඒකෙදි පරිසරය සකස් වෙන එක දුර්ලභයි. ඒක කොක්කොම කරගත්තා මේක ගන්න එකත් ලේසි නෑ. තදංග නිපුතියක් පවා ගන්න එක පහසු නෑ. ඒකත් ලබා ගත්තා. ඒකත් දුර්ලභ අවස්ථාවක් වගේ ගත්තා. එනවා විස්කම්බන පහන කරන්න. එනවා කවදා හරි සමුච්ඡේදය සඳහා. ඒ කියන්නේ වැඩි කිරීම අඩියි. වැඩි කීයක් තියාගන්න පුළුවන්ද සිහියෙන් මට? මේ විදිහට දැනි දැනි නෝකන කිය. ඒ අතරේ දුවන හිත නැවත ගන්න. මානසිකාරේ කරන්න ඕන එකේ තියන්න. නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්න එපා. මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන කෙනා සුතවත් පුජාඥයා. ඒක දන්න කෙනා දකින්න කෙනා. නොදන්න කෙනා නොදකින්න කෙනා සුතවත් පුජාඥයා. දන්න කෙනා දකින්න කෙනා සුතවත් ආර්ශාවක. තෝයි වෙනස වෙන්නේ. ඉතින් අපි මේක ඉන්න තාක් ඔන්න ආර්ශාවක වෙනවා. ආවවර හිටපයි. ওই දෙකේ මාර්වේවි ඉන්නවා ඉතින්. සෝතාපන්න මාර්ගස්තයි. හැබැයි ඵලේ නැහැ. පලස්ත වෙනකන් මාපයිනෝ. හරි හිට යනවා මෙහෙට යනවා. හිට යනවා මෙහෙට. කවද හරි ඵලේ ලැබුව ගලවන් මාර්ගස්තයක පලස්ත බවට පත් වෙනවා. ඒ නිසා කරන තාක් මාර්ගස්තයි. කිසිම ගැටලුවක් නැහැ. අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නය. හැබැයි මා පලස්ත නැත. පලස්ත එන්න ඵලේ ලබන්න. ඒකට තමයි සම්මුච්ඡේද පහහනේ දක්වා යන්න තියෙනවා. ඒකට අපි වැඩි කරන්න ඕන. හොඳ සිහිය වැඩි කරලා ඒ විදියට ওই බිස්කට් කාපේක හොඳයි. දැන් දෙන්නටම ඒක හොඳයි. ඒක අලුත් අත්දැකීමක්නේ. ඉතින් මේක පවත්වන්න ඒක ආහාර ගන්න ක්‍රියාවලියට එකතු කරගන්න. එකතු කළා දාණය ගන්නකොට, ගෙදරදි කෑම ගන්නකොට මේක භාවනාවක් කරගන්න. තවත් භාවනාව ජීවිතේට එකතු වෙනවා එතකොට. දන්නේ නැතුව සක්මණ පරියංකය විතර නෙමෙයි ඔන්න කෑම කන එකත් භාවනාවක්. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින උදෑසන 4ට පමණ අවදි වී පහට පමණ භාවනා ශාලාවට පැමිණීමි. පසුව පරියක භාවනාව සඳහා ඉඳගතිමි. මම දැන් මෙතන යයි. සිතුනත් මම දැන් මෙතන යයි සිතුනේ. භාවනා ආරම්භ කරී සිහිය පවත්වා ගනිමි. ශාරීරියේ සිදුවන වෙනස්කම් ගැන අවධානය යොමු කරමින් විනාඩි 10ක් පමණ සිටින විට ආශ්වාස ප්‍රාශ්වාස ඉක්මනින්ම සිදුවන බව දනිමින් කර්මස්ථානයේදී නිරත වූයෙමි. වරින් වර පපුවේ සහ පපුව පිටුපස සියුම් වේදනාවක්ද දැනුනි. ඒ අතර වෙනත් සිතුවිලිද සිත තුළට ගලා ආවද මම දැන් මෙතන සිටිමි. සිහියට නැගින් සිතුවිලි බැහැර කර කර්මස්ථානයේම සිත පවත්වාගෙන ගියෙමි. මෙසේ සිටින විට වරින් වර කලින් සඳහන් කළ වේදනාවන්ද දැනුනි. මෙසේ පැයක පමණ කාලයක් භාවනා කර්මස්ථානයේ යෙදුනි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ඊයේ සවස හා අද උදේ වාර දෙකදී භාවනාවේ නිරත වූයෙමි. ඊයේ සවස පැය 1:30ට පමණ වැලිමළුවේ
සක්මන ආරම්භ කිරීමේදී සක්මන් මළුවේ විනාඩි 5යි 5ක පමණ කාලයක් පියවර 60ක් පමණ සාමාන්‍ය වේගයෙන් ගමන් කර පසුව වම දකුණ වශයෙන් දෙපා මාරුවෙන් සක්මන ආරම්භ කළෙමි. මෙසේ ගමන් කිරීමේදී දන හිසින් පාදය තදවන ආකාරය, වළලු කර කොටසින් පාදය ගැටෙන ආකාරය, ඉලුඹ කොටස සහ මහ පැඟිලි හා අතින් ඇඟිලි සොලවන අතින් අනිත් ඇඟිලි පොළව මත පතිත වන ආකාරය නිරීක්ෂණය කරමින් සක්මනෙහි නිරත වූයෙමි. වැලි කැට හා ගල් කැට දෙපයට පැගීමේදී සියුම් වේදනාවක් දැනේ. විනාඩි 45ක පමණ කාලයක් සක්මන් කිරීමේදී ශරීරයේ බර ක්‍රමක්‍රමයෙන් දෙපා වලට දැනී පොළවේ ස්පර්ශ වන ආකාරය හොඳින් අවබෝධ විය. මෙසේ සක්මන් කරන විට ශරීරයේ සැහැල්ලු බවක් දැනුනි. ඉන් පසුව සක්මන අවසන් කළෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඊයේ කරන ලද දේශනාවේදී හුස්ම රැල්ලකදී අවධානය යොදාන යොමු නොකර භාවනාවේදී සිදුවන වෙනස් වීම ගැන සිත යොමු කිරීමට යන කරුණු ගැන නැවත පැහැදිලි කරන දේශනා කරන මෙන් කාර්මික දෙපා නම් ඉල්ලා සිටින ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට උත්සාහ කළා තියෙනවා මේ භාවනාව කරගෙන යන්න. එතකොට ඒ උත්සාහයේදී හිත එහෙ මෙහෙ ගියා කියනවා, ඒක දන්නවා, නැවත සිහිය පිහිටව ගත්තා කියනවා. දැන් ඒක උත්සාහයක් අරන් තියෙනවා. දැන් ඇයි අපි මතක් කරා හිත මූල කර්මස්ථානේ දන්නවා, දැන් අපි ඉන්න ඕන තැන දන්නවා, කරගෙන යන්න ඕන දේ දන්නවා, හිත දුවන බව දන්නවා, දැක්කා දිවපු එක ආපහු ගන්නවා, ගත්තු බව දැනගන්න උත්සාහ කරන්න, ඒක වාර්තා කරන්න කියලා කියන දේ උත්සාහයක් තියෙනවා. තාම ලැබුණේ නැහැ. තාම නැහැ. ඉතින් ඒසාර නිකන් මේ පොඩි කැරක්ටරයක් වගේ එකක් පෙන්නලා තියෙන ඔන්න අවස්ථාවක් තියෙනවා. කට්ටිය වාර්තා කරන්න ගත්තු බව දන්නවා කියන එක. එතෙන්ට උත්සාහය ගන්න. මේක වෙනම එකක්. ඒ නිසා මෙයා ඒ උත්සාහයක් කරන් දෙනවා ගියා. ආයි මම දැන් මෙතනට ගත්තා. සාක්ෂිකෝ. සාක්ෂි ලියවෙන්න ඕන. අන්න ඒක තමයි මම මතක් කරන්නේ ඉතල. ඒක හොයන්න බලන්න. උත්සාහ කරන්න. කොහොමද ගත්ත බව දන්නේ? නැත්තම් හිතෙන් රවට්ටන්න පුළුවන් මනසින්. ගියා ඕන්න දැන් හරි ආව මම දැන් මෙතන කියලා හිතනකොට නෑ බලද්දි අරකෙමයි ඉන්නේ. හිතෙන් හිතනවා මම දැන් මෙතන. මම දැන් මෙතන. අන්න ඒක අල්ලගන්න ඕන. මොකද හරියට මොකෙන්ද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? ඒකනේ සතිය කියන්නේ දැනුවත්. දැන් ආව බව දන්නවා. මේකේ බව දන්නවා. දැන් ආව බව දන්නවා. අන්න මේ දැනුවත් එකෙන් තමයි යන්නේ. එතකොට ඒක දැනුවත් බව තවත් වැඩි සිහියක්. ඒක තමයි මතු කරලා දෙන්න හදන්නේ. ඒ නිසා දැන් දවස් දෙකක් කිව්වා හුස්ම ගැන කතාව. ඒක කිව්වේ හුස්ම හොයපු එක්කෙනාට. එයා හුස්ම හොයන හෙව්ව උස්ම නෑ කියනවා පටන් ගන්නෙදි. ඊට පස්සේ දිගටම ගියා කියන ඊට පස්සේ අමාරු යාන්තම් ලාවට වැටෙන හුස්මක් ආවා කියලා වාර්තා කරා. දවස් දෙකක්. ඒ නිසා ආයාට කිව්වා ඒ බොරුවට ඒක හොයන්න යන්න එපා. පේන දේත් එක්ක යන්න කියලා. ඉතින් ඒක තමයි මෙතෙන්දි කියන්නේ. මමන්ට දැනෙන දේත් එක්ක යන්න. දැනෙන එකනේ. දන්න දකින. දන්න කෙනාට දකින කෙනාට කියනවා නම් දන්න දේ දකින දේත් එක්ක යන්න. සිහියට. ඇහැට පේන එක නෙමෙයි දැනුවත් වෙන දේ. මොකක්ද දැනුවත් වෙන්නේ? ඉරියව්ව සම්බන්ධයෙන් ඇවිදින එකේ දැනුවත් වෙන දේ. ඇවිදින එකේ දැනුවත් වෙන්නේ මේකයි. වාඩි වෙලා ඉන්නේ මොකද දැනුවත්? එච්චරයි. හොයන්න යන්න එපා. වලින් උස්ම හොය. වාඩි වෙලා උස්ම පෙනේවා කියලා එකක් නැහැ. අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාරගාරගතෝවා. අරණ්‍යකට වෙලා රුක් මූලකට වෙලා ශුන්‍යාගාරගතව රුක් මූලගතව ශුන්‍යාගාරගතව නිසීදති පල්ලංකං ආවෙච්චා. හොඳට පළංග බඳ හරි පහසුවෙන් වාඩි වෙලා ආභුජිත්වා හොඳට කය ආභෝග කරලා මේ වාඩිලා ඉන්නවා සැපට ඉන්නවා කියලා දැනගෙන උජුං කායම් පනිදාය පරිමුඛං සතිං පට්ඨවේ. උදු කය හොඳට පටන් ගන්නකොට ඍජු කරගන්න. දිගට මෙහෙම වී යුතුනේ. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා
සතිය. සතියින් පරිමුඛක්. සිහිය තමයි ප්‍රදාන කරන්නේ. සිහිය මුල් තැනේ තබා ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට දැනෙන දේ දකින දේ තමයි යන්නේ. සතෝ අස්ස සති, සතෝ පස්ස සති, දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානා. මේ ආස්වාස පස්වාස පෙන්නුනොත් ඒ බව දැනගනි පජානාතිනි. ඒක දැනෙන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? හොයලා පජානාති එහෙම එකක් මේක නෑ. ඊට පස්සේ තියෙන නිසින්නෝවා නිසින්නෝ මේති පජානාති. හුන්නේ හුන්න බව දනි. හොඳට වාඩිලා ඉන්නෝ දැනෙනවා. ඒකේ හුස්ම කතාවක් නෑ. ඒක අවශ්‍ය නෑ. වාඩි වෙලා ඒ බව ඉරියාපද භාවනාව එච්චර එතනින් කෙලින්ම යනවා ඉස්සරහට. ඒ නිසා ඒ ආනාපාන සති භාවනාව ඒ තව එක විදිහක්. ඊයේත් මම මතක් කරන්නේ. ඉරියාපද භාවනාව තව එකක්. ඒකත් ඒකෙන් යන්නේ තව පැත්තක්. ඒකත් තව පලංචියක්. සති බිල් ගොඩ නැගිල්ල හදන පලංචි. ඒකෙන් යන්නේ එතෙන්ට ඒක කරා. ධාතු මනසිකාරය තද වෙන තද බව රැగిරෙන බව මේ කයේ තීරෙන දේවල් හරහා ඒක සිහි පවත්තල පවත්තල ඒ යන්නේ එතෙන්ටම. සති සම්පජන්නේ යනකොට එනකොට හොඳට හැම වෙලේම ඔසවනවා, යවනවා, තබනවා, අත ඔසවනවා, දැන් කනවා කියලා හිත නිතර මෙනෙහි කරේ මෙනෙහි කරේ හැම කුඩා කුඩා දෙයක්ම මෙනෙහි කරනවා. හැම තිස්සෙම හොඳට හිතෙන් ඒක කිය කිය හිතෙන් කිය කිය දිගට පවත්තුනවා. ඒක තව ක්‍රමයක් විතරයි. අමුතු දෙයක් නෙමෙයි. සම්පජන්න පබ්බේ මේ එක එක වර්ග මොකෙන් ගියත් එක තැනකට එන්න ඕන. ඔය ඔව අල්ලන් ඉඳලම නෙමෙයි වැඩක් නැහැ. ඔය බලංචි ටිකේ වැඩක් නැහැ. ඒක නිස ඊයේ පැහැදිලි සිංහලෙන් කියලා දුන්නේ. ඒ ආයි තහ. එච්චර කියලා දීලා. ඒ නිසා හුස්ම හොයන්න එපා. දකින්නව නම් දන්නව නම් හුස්ම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකේ ඒවල් බලන්න. ඒක වාර්තා කරන්න. දකින්නේ නැත්තම් දන්නේ නැත්තම් වැඩ නැහැ නේ. අදාල නැහැ නේ. දන්න දකින්න දෙයත් එක්ක යන්න. දැනෙන දෙයත් එක්කයි පස්සනාව යන්නේ. ඉතින් ඒකේ අපිට යනවා. ඒක ආසාව ආසාව වෙන්න පුළුවන්. ඒක ඉරියාපත වෙන්න පුළුවන්. ඒක ධාතු මනසිකාරයක් වෙන්න පුළුවන්. ඒක පිරිය සති සම්පජන්‍ය වෙන්න පුළුවන්. නවසීවසක වෙන්න පුළුවන්. මොකකින් හරි ගමන්නේ. තමන්ට තියෙන්නේ ඒකේ ඇලිලා ඉන්න එක නෙවෙයි. ඒක තෝරගෙන මන්නම් කරන්නේ මේක අපේ භාවනාව මේක ඕ ඇති වැඩක් නෑ ඕවයි. ඔය හේකින්වත් වැඩක් නෑ. ඉස්සරහට යන එකයි වැදගත්. සිහිය වැඩෙන්නයි ඕන. ඔය බෙදාගත් එකේ ඇති දෙයක් නෑ. ඔය ඕවයි මේව කරයි මේව කරයි කියලා අවුරුදු ගණන් කරනවා ඉන්නවනේ. ආනාපාන සතිය කියලා අවුරුදු 20 30. සතිපට්ඨානේ අවුරුදු 7යි උපරිම කියලා තියෙන බුදු පියාණන්. මේක 7ක් යනකොට ප්‍රතිඵල දෙන්න ඕන හරියට කොරාන. උපරිම. ඒ 6 අවුරුදු 5 අවුරුදු 4 අවුරුදු 3 අවුරුදු 2 එල දා සතියක් හරියට සතියක් එක දිගට කරන්න හොඳට සිහි එක දිගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියනවා බුදු පියන් වහන්සේ දේශනා. ඉතින් එච්චර කරන එක අවුරුදු 30-40ක් වෙනවා ලැජ්ජ වෙන්න ඕන. හේතුව නෝකයි. අල්ලන්නේ අර පරිමේ එළිය කෑල්ල පලංචිය ඕකේ නැගලා පලංචිය අල්ලගෙන බදාගෙන ඉන්න එක ගලවන්න දෙන්නේ නැහැ. හදන ගොඩ නැගිල්ලකුත් නැහැ. හැමදාම පලංචිය. ඉතින් වැඩක් ඉන්නේ නැහැ. ගොඩ නැගිල්ලක් නැහැ කවදාවත්. පදිංචියක් ගොඩ නැගිල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. ගොඩ නැගිල්ලක් නැහැ නේද? හැමදාම පලංචි. ඉතින් ඒක ගලවන එකනේ. ඉතින් කොහොමද කඩම් වැටෙන පලංචි. ඒ නිසා මේක තමයි උත්තරේ. බලමු හෙටත් ආයෙ ආයිද කියලා. හොඳයි. ඊළඟට. පෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් මළුවට ගොස් සක්මන ආරම්භ කිරීමට පෙර සිටගෙන ඉන්න ඉරියව්ව හොඳින් නිරීක්ෂණය කළෙමි. දැන් මෙතන සිටගෙන ඉන්න බව දැක්කෙමි. අවට පරිසරයෙන් කුරුල්ලන්ගේ හඬක් සුළඟ හමනාවිට ගස්වල කොළසෙල වෙන හඬක් ඇසෙමි. සිත කර්මස්ථානය වෙත යොමු කර මදක් වේගයෙන් සක්මන් කර පසුව සිටගෙන සිටනා ඉරියව දෙස හඳින් බැලුවෙමි. පාදවල යටිපතුල ශරීරයේ සම්පූර්ණ බර යෙදී ඇති බව දැක්කෙමි. කර්මස්ථානය වෙත සිත යොමු කරමින් සක්මන කරමි. දකුණු පාදයේ ඔසවන විට වම් පාදයේ පොළොව මත තදින් ගැටෙන බව දැක්කෙමි. වම් පාදයේ ඔසවන විට ධනසින් නැමිනා විට දකුණු පාදයේ ඇඟිලි පොළොව මත රැඳෙන බව දැක්කෙමි. මෙසේ පියවර 15ක් 20ක් පමණ ගමන් කරන අතර වතුර ගලා බසිනා හඬ දැක්කෙමි. කර්මස්ථානයේ වෙත සිත යොමු කරමින් ගමන් කළෙමි.
පියවර කිහිපයක් ගමන් කරනා විට පොළොවේ එක් එක් ස්ථානවලදී පාදය තබනා විට වැඩිකට පෑගී කිරිකිරි හඬ නැගුණි. සමහර තැන් ඉතාම සිනිඳු ලෙස දැනුනි. සුළඟ වේගයෙන් හමාගොස් හඬක් නැගුණි. නැවත කර්මස්ථානයේ විට සිට යොමු වී වම් පාදයේ ඇඟිලි අතර වැඩිකට තිරවී ඇති බවක් දැක්කෙමි. පියවර 20ක් දිගා පමණ ගමන් කරනා විට එක තැන ගමන් කරනා බවක් දැනුණද ගමන් කරනා බව දැනුනි. ශරීරයට ඉතා සැහැල්ලු බවක් දැනුනි. මෙසේ ගමන් කරනා විට වම් පාදයේ පොළොවට ස්පර්ශ වන විට ඉතා තදින් වැඩි ශබ්දයක් කම්පනයක් වෙනාක් මෙන් දැනුනි. මේ අයුරින් පියවර 3ක් පමණ සිදු වුණද පසුව සැහැල්ලු ලෙස සක්මන් කෙළෙමි. පියවර ගණනක් නොදනිමි. සක්මන් මළුවේ සක්මන් කිරීම ඉතාම සැහැල්ලු බවක් දැනුනි. කාලය අවසන් වූ බැවින් සක්මන අවසන් කළෙමි. සතුට එනකොට වැඩ කරන හිතුවිලි නීවරණ ගොඩෙන් අයින් වෙනකොට එන සතුට කාමච්ඡන්දේ ඇති වෙනවා. මේකත් එක්කම ව්‍යාපාදේ අඩු වෙලා යනවා. තීන මිජ්ජ නිදිමතකම් ගති අඩු වෙලා යනවා. උද්දච්ච කුක්කුච්ච විසිරිච්ච ගති අඩු වෙලා යනවා. තැවෙන පසුතැවෙන ගති අඩු වෙනවා. සැක නැති වෙනවා. පැහැදිලි දැන් මේ කරන් යන දේ පිළිබඳව. එතකොට ඔය පුච්චර ගුණාංග එනකොට මේක හරි සතුටුදායක දෙයක් සැප දෙයක් බවට පත් වෙනවා. ඒක ඒකෙන් වැඩෙන සිහිය පරියංකයටත් යොදන්න ඕනේ. පරියංකෙත් ඒ වගේමයි. ඒ ඔය ගමනම පරියංකෙත් තියෙනවා. ඔය මාර්ගෙම පරියංකෙත් තියෙනවා. අපිට අඳුර ගන්න තමයි තියෙන්නේ. ඒක ලක්ෂණ වෙන දෙයක්. මේකේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. කකුල් වැඩ කිරීමක් තියෙනවා. ඇස් අරගෙන ඉන්නේ සක්මනේ. පරියංකෙ වෙනස් විදියකින් ඉන්නේ. හෙල වෙන්නේ නැහැ. ඇස් වහගෙන ඉන්නේ. හැබැයි මේ දෙකේම ගලණේ බලා තියෙනවා. එකම දෙයක්. අර මේ මොනංශෙන් ගියත් වගේ අපි කිව්වේ මේ ආනාපාන සතියෙන් ගියත් එක අනිශ්චිත වාසය කරන අචකින්චි ලෝකේ උපාදී. ති ලෝකේ උපාදාන කරගන්න ඇති අනිශ්චිත ස්තැනකට යවෙනවා. ඉරියාපත භාවනාය වඩලා ඉන්න බව දන්නවා. ඇවිදින බව දන්නවා. හාන්ස වෙලා බව දන්නවා. හිටගෙන බව දන්නවා. ඒ කියන භාවනාව ඒකෙන් ගියත් අනිශ්චිත වාසය කරන තැනට යනවා. ඉතින් මේ විදිහට එකම මොකෙන් ගියත් ඒ ගලණයක් තියෙනවා. එකම තැනට යන්නේ හරියට කරාන. ඉතින් අන්න මේ ගලන හොයා ගන්න පුළුවන් දෙකම කරලා බලන්න. දෙකම කර කර මේ විදිහට වාර්තා කරනවා. වාර්තා කරනකොට Tamanටම ටික ටික තේරෙනවා. මේ මේ විදිහෙන් මේ පෙන්වන්නේ අර අරකේ අරක තමයි. අන්න ඒ විදිහේ සංසන්දනයක් කියන පරියංකයේ මේ විදිහට පෙන්වන මේ ස්වභාවය තමයි අර සක්මනේ මේ විදිහට පෙන්වන්නේ. ඔබ Taman තේරුමද මට කියන්න. මං කිව්වොත් ඔව ඔළුව දාගෙන ඒක බල බල ඉන්නවා හරි කියලා. එහෙම නෙමෙයි. තමන්ම ඒක හොයා ගන්න ඕනේ. ඒක තමයි සිහිය කියලා කියන්නේ. ඒ එකම දේ ධර්මතාවය එකයිනේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා අපිට තියෙන්නේ ධර්මයට වැඩ කරන්න ඇරලා බලන් ඉන්න. මුකුත් කරන්න දෙයක් නැහැ. එතකොට ධර්මයේ ධර්මතාවය ඊට පෙන්නනවා. සීලේ රකින්න කෙනාට සමාධි වේවා වේවා කියලා පූජා තියන්න මොනවත් දඟලන්න දෙයක් නැහැ. සීල් රකින්න කෙනාට සමාධිය ලැබීම ධර්මතාවයක් මහණෙනි. ඒක වෙනවා. ඒක ධර්මය. ඒතර සමාධිමත් කෙනා ඒක සිහිය පවත්නකොට සමාධිය තුල එයාට ප්‍රඥාව පහළ වෙනවා. ඒ කාරණා ඒ ගලණේ තියෙනවා. ඒ ගලණේ අපි තමයි වළක්වන්නේ. අත දාලා ගම කාලා ඒක අපි වැඩේ කා ගන්න. අනන ඒ අපි දාන රූපේ දැක්කා. මේ මොස්සේ අපි දුවනෝ හද්දට ඒ දුවලා මේක අනන නිසා තමයි අර පෙන් ධර්ම මාර්ගයක් යන්නේ නැත්තේ. පෙන්න ගන්න බැරි. ඒක පේන්නේ නැත්තේ. ඒකට වෙන්නේ ඇරලා හොඳට බලාගෙන ඉන්නකොට ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. සීල රකින්න තියෙනවා. සීලේ රකින්න. සීලේ රකින්න දෙයක් නැහැ. දැන් ඇස් වහගෙන සක්මණේක පරියංකේක ඉන්නකොට අමුතුවෙන් රකින්න සීලේ රකින්න සම්පූර්ණයෙන්. ඒක සමාධිය ඒක ලැබෙන එක විය යුක්තක් ධර්මානුකූලව. ඒක වළක්වනෝ නම් තමන්ගේ වැඩක් වැරද්ද. තමන් අත දාලා හැට කනට නාසයට දිවට කයට ගිහිල්ලා ඒකේ අර ගමන බාධා කළා. අර ප්‍රවාහය වළක්කලා අපි මමයා. ඉතින් ඒක දැනගන්න දකින්න එක තමයි සිහිය කියන්නේ.
ඕකනේ සංසාරේ ඉතින් ඕකනේ කරලා තියෙන හැමදාම ඊක දකින්නෝ. කමක් නෑ දන්න කෙනාට දකින්න කෙනාට ආශෝසය කිරීම වදාලන්න පුළුවන්. එයාට ඊට පස්සේ හික්මෙන්න පුළුවන්නේ. ඒ තමයි සීල දාන සීල සමාධි ප්‍රඥා කියන්නේ හික්මීම හදාගන්න එක. මේ සතිපට්ඨාණයෙන් සිහියෙන් ඒකායන මාර්ගයෙන් මේ හික්මීම හදාගන්න ටික ටික ඊළඟ අදෙන් පස්සේ මම එච්චර පොළු දාන්නේ නෑ මේ ගමනට. ඔන්න යන්න අරිනේ. එතකොට ඔන්න යනෝ. ඕන සහැල්ල සතුටක් විඳිනෝ, භුක්ති විඳිනෝ. සතුට මේකේ භාවනාව. අන්න ඒකම ඒක කරනවා. ඊළඟට දැන් අනිත් එකෙත් ඊළඟට අද වාතාවරණ විස්කට් එක කන එකෙත් විඳිනෝ. එහෙම නේද? ඒ අත්දැකීම ගන්නවා දානෙට. කෑම ගන්න එකෙත් මේකම. මේ රස වෙනස් වෙලා ගිර අන්තිමට එක තැනකට එන හැටි. පාල කාලාන්ති වල ඇති වෙලා එනකොට ස්වභාවය. ඉතින් මෙන්න මේ ඔක්කොම එකම දෙයක්. එකම ධර්මතාවයක් තියෙන්නේ. අපි සතිමත් නම් අපිට කුකහ ගන්න පුළුවන්. ඉතින් පොහුනුව තමයි මේ ගන්නෙ. සක්මනක ලැබනවා, පරියංකක ලැබනවා, ඊට පස්සේ ඒ වැඩක ලැබනවා, ආහාර ගන්න එක මේක දකිනවා. අන්න එන ටික 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 ධර්මය ඔන්න දකින්න හුරු වෙනවා. ඕනම දෙයක ඕක තියෙනවා. ඕනම අරමුණක ඕක තියෙනවා. ඕනම අරමුණක් අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. මලගෙද මලගෙවල් වල විතරයි ඉතින් ඇහෙන්නේ. අනිච්චාවත සංඛාරත්‍ය කියනකොට මත මතක් වෙන්නේ මලගයක්. උප්පාද වය ධම්මිනෝ. උපදිනවා, උපදිනවා වය වෙනවා. උපජ්ජිත්වා නිරුද්ධාන්ති. උපදුනොත් නිරුද්ධ වෙනවමයි. තේ සං උපසමෝ සුකෝ. ඒ නැතිවීමම හොඳ, නැති වෙච්ච එකමයි හොඳ කියලා කියනවා. ඉතින් අර මලගෙද කියලා එහෙම කිව්වනම් එහෙම අර දෙන්නට හොඳට ගුටි ගන්න පුළුවන්. ඒ නිසා ඕනෝ ඒ ධර්මතා අහුල ගන්න ඕනේ. ඉතින් එකපාරට අර වුණක් ඉවර වෙන මේ උදේවය දකින්න බැරි නිසා තමයි මේ විදිහේ බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා කළා. මේ කයත් එක්ක ඉඳලා මේ විදිහේ දේවල් කළා කළා ශරණයකින් හරි මේ විදිහට පොඩ්ඩක් හරි තදංග හරි විස්කම්බන වලින් හරි මේක දැක ගන්න. එහෙනම් පොඩියට මෙහෙම එකක් තියෙනවා කියලා හරි එලියක් අකුණු සැරෙන් එලි අකුණු එලියෙන් යමක් දැකලා නැති වෙලා යනවා. ආන්න එහෙම දැක්කම විශ්වාසයක් ඇති වෙනවා. මේකේ තියෙන්නේ මේ මැනික් ටික තමයි. ඒක අකුණු එලියට මම දැක්කනේ. ඊට පස්සේ ඒකට වැඩ කරනවා. දිගට ආලෝකය වඩා ගන්න වැඩ කරනවා. ඒක තමයි මේ කරගෙන යන්නේ. ඒ නිසා ඒ දක්වා යන්න තියෙනවා. ඉතින් පරියංක එදිනෙදා වැඩත් එකතු කරගෙන ওই විදිහට වාර්තා කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවණීය සාමිනහන්ස, පරියංක භාවනාව. මම මෙතන සිටිනවා යන සිහියෙන් යුතුව සිහිය කය වෙතගෙන දැසන පරියංක භාවනාව ආරම්භ කළෙමි. ආරම්භයේදී දීර්ඝ සුලන් රැලි කිහිපයකින් නාසිකාග්‍රයේ ස්පර්ශ වෙමින් කය තුළට ගමන් කරන අයුරු නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් සුලන් රැල්ල වේගවත් බව අඩු වී සිහින් සුලන් රැල්ලක් බවට පත්වෙන අයුරු දකින්න ලැබුණි. සිහිය පිහිටුවා ගැනීමේදී කයේ පිම්බීම හැකිලිම සිදුවන දැනුනි. කය හා සිහිය ඒකාග්‍රතාවයට පත්වෙමින් සමතයට පත්වන අයුරු දැනෙන්නට විය. සෑහෙන වේලාවක් මෙසේ සිටි නමුත් වරින් වර අරමුණු වෙනස් විය. කයේ සිහින් වේදනා හා ධනිසේ වේදනාව ඇති වී නැතිවන ආකාරයත් දක්නට ලැබුණි. නැවත සිහිය පිහිටුවා ගනිමින් දිගු වේලාවක් සිටිය නමුත් අවටුනැසෙන විවිධ ශබ්ද සිහිය වෙනස් වීමට හේතු වූ බව දැනුනි. අතර නැවතත් සිහිය කය වෙතගෙන සමතයට පත්වීමට උත්සාහයේ යෙදුණිමි. සුලන් රැල්ලට අමතරව මනස සිහිය පිහිටුවා ගැනීමට උපකාර වන ආකාරය පැහැදිලි කර දෙන මෙන් කාර්යය ඉල්ලා සිටි. සක්මන් භාවනාව. මම මෙහි සිටමා යන සිහිය ඇති කර ගනිමින් වැලි මළුවේ තරමක් නිදහසේ ඇවිදිමින් භාවනාවට ප්‍රවේශ වීමට ආරම්භය ලබාගත් දකුණ වම යන්නෙන් සිහිය පිහිටුවා ගන්නින් සක්මන් කළෙමි. සක්මන් අතරතුර වැල්ලෙහි ගොරෝසු බව හා සියුම් බව යටිපතුලට ගැටෙන ආකාරයත් ඉන් ඇතිවන සියුම් වේදනාවත් නිරීක්ෂණය කළෙමි. පෙර දින සන්ධ්‍යාවේ සක්මන් භාවනාවේදී මෙහිදී අවටින් අමායන සිසිල් සුළං වඩා සුවපහසු වූ අතර සිත ඉක්මනින් සමතියට පත්වන ආකාරය දැනුනි. වරින් වර දෙපා වම දකුණ වශයෙන් මාරු කරන විට සුළු වේදනාවක් දෙපා වලට දැනුන අතර නමුත් සිහිය පිහිටුවා ගැනීමට එම වේදනාවද ඇති වී නැති වී යනු දැනුනි. පරිසරයේ නිහඬ බව සහ සුවදායක බව සක්මන් භාවනාවට දිග වේලාවක් පවත්වාගෙන යාමට
හේතුවන බවද දැනුනි. සක්මන්ට තබන පියවර අතර පරතරය අඩි දෙකක් සාමාන්‍යයෙන් පවත්වා ගැනීම යාමින් හයේ වෙහෙසකින් තොරව සක්මන් භාවනාව හොඳින් කිරීමට සිහිය පවත්වා ගැනීමට හේතුවන බව දැනෙන්නට විය. නිර්වන් සරණයි. ඔව් තවන්ට ඉදිරියට එක එක උපක්‍රම අහු වෙනවා. මේක කරගෙන යනකොට ආ ඔන්න දැන් මේක දැන් තමයි වැඩි හරි දැන් ඔන්න මෙහෙම තමයි වෙන්න ඕනේ. මේ දැන් තමයි වැඩි තේරුණේ කියලා. ඒ ඕක හැමදාම වෙනවා හැබැයි. ඒක විපරිණාමයේ වෙන්න වෙන්න මේ විදිහට ධර්මයේ තේරෙන්න මේකේ උකහා ගන්න සිහිය වැඩෙන්න. ආ දැන් නේ තේරුණේ කියලා. ඒක නිසා ওই විදිහට හැමදාම ටිකට ඉස්සරහට යන්න හදනේ තේරුණේ කියලා හිතෙනවා. ඒ එහෙම එකක් තියෙනවා. හැබැයි කවදා හරි ඒ ඔය ගමන ඉවරයක් වෙනකන් යන්න තියෙන. එදාට තමයි තේරෙන්නේ ඔන්න. අද තමයි තේරුණේ කියලා අන්තිමට. ඉතින් එදා එනකන් යන්න ඕන. එතකන් ඉතින් බුදු පියාණන් වහන්සේ ඒ තමයි දන්නේ මම නාහි නොදනිමි කියලා අපි මේ කටියට යනවා. ඒ රහත් වෙච්ච දාහට තියෙනවා. හානේ ඔන්න දැන් තමයි වැඩි තේරුණේ. කරන්න දෙයක් තියලා නැහෙනි කියලා. මොකද නොකර හිටියනම් මීට කලින් වෙනවයි කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ ගමන තමයි ඔය යැවෙන්නේ. ඉතින් ඒක මේකේ වැඩියෙන් දැන් මෙයාගේ වචනේ පාවිච්චි වෙනවා. හොඳට තේරුම් ගන්න ඕන ලියපු එක්කෙනා සමතයකටපත් වීම සමතය කිය දඟලනවා. එහෙනම් මේ සතියට නෙවෙයි ඔය මුල් තැන දීලා තියෙන්නේ. සමාධියට මුල් තැන දීලා තියෙන්නේ. විමසන ප්‍රශ්නේට නෙවෙයි ඌක හැතරම උත්තරේ ඉන්න ඕනේ. දැන් සද්දෙකට ගියා කියනවා. සද්ද නිසා සිහිය පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා කියනවා. නැවත හිත අරන් සමතේකට ගන්න පුළුවන් වුණා කියනවා. නෑ නෑ. සද්දයක් කියලා ගන්නෙ සිහිය. ආන්න ඒක දැනගන්න. එතෙන්ට යන්න. එතකොට ඔය සමත කරන්න අවශ්‍ය නෑ අපිට. සමතයක් වෙන්න ඕනේ නෑනේ. සද්දය සද්දේ බව දන්න එක තමයි සමතේ. ඒක සිහිය. සිහිය කැඩිලා නෑ. ඒ සද්දේ ඉන්නවා. ඒක ඉවරයි. නැවත එන්න ඕන තැනක් අපි අරන් තියෙන මූල කර්මස්ථාන. ඒකට එනවා ආවා කියලා දැනගත්තොත් ඒකත් සිහිය සිහිය වුණ දියුණුත් වෙනවා. එහෙනම් දෙකම සිහිය. කිසියම් ගැටලුවක් නෑ. මේකේ සමත වේවා කතාවක් නෑ. සමතයකටපත් වෙන්න හොයනවා නම් හොඳට දැනගන්න මම සමතයක් හොයනවා. සමාධියකට බරයි. කමක් නෑ. ඒක දැනගන්න එකත් සිහිය. ඒක Tamanට තේරුම් ගන්න. බැරි නිසා මෙහෙම ප්‍රත්‍යෝගෝෂය ඕන පිටින් කවුරු හරි කියන්න ඕන. ඊට පස්සේ තමන්ම දකින්න මම සමතේට බර චරිතයක් මේ වෙලාවේ මගේ හිත සමතේට කැමති තාම මේ භාවනාව කියලා හිතන් ඉන්නේ මේ තැන්පත් වෙලා සැපයක් එනක එක සැපයක් ඇවිල්ලා සැපයක් තියෙනවා කියලා දන්න එක සිහිය සැපයක් නැතිව එන ඒක දැන් සැප නෑ දැන් ඇවිස්සිලා හරි කට කොහලක ඉන්නවා ඒක දන්න එක සිහිය දන්න කෙනා දකින්න කෙනාටයි ආශ්‍රවශය කියන්නේ ඒකේ ඉන්නකොට ඒකෙන් දැවිලි තැවිලි ටිකේ ආශ්‍රව නැහැ හැබැයි මෙයාට තියෙනවනේ මේ සමත යානිකයට ඒකයි සමතේ දින අඩු ඒකයි සීලය සමාධියෙන් නවත්තලා නැත්තේ බුදු පියාණන් වහන්සේ සදාව එකක් තියෙනවා තුනෙන් දෙකෙන් බෑ තුනෙන් තුනම ඕනනේ නං දෙකෙන් ওই දුක ඉතුරුයි සමතේ හොයන මෙයාට දුකයි ඒ සද්දෙකට ගිහාම මේක කැඩිලා ආය අරන් සමතේකට ගත්තා ඕන්න හරියන්තම් සිහිය පිහිටියා කියලා දැන් මෙයා මේ සිහිය කියලා නිර්වචනය කරන්නේ සමාධියට. ඒක දැනගන්න එකත් ඉවරදි වෙන එකක් නේ. එහෙනම් සිහිය හරියට තේරුම් ගන්න එක උපකාර වෙනවා. ඒ උපකාරය ඉදිරියේදී නියම සිහියට එන්න බලපාන. එහම් එකදක බවක් ඇති වෙන්නේ සිහියක් තියෙනවා යම් සිහියක්. ඒක එක එක මට්ටම් වල ඉන්නේ දැන් සිහිය බොන්නේ මේක සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බල සති බොජ්ජංග ඔය තියෙනවනේ ඉතින් එහෙනම් තාම අඩු හේකයි හිටින්නේ මේක දැනගන්නකොටම මේ ක්‍රියාත්මක වෙනකොටම වහාම ඉදිරියට යනවා ඉතින් ඒක අපිට වේවා කියන එක නෙමෙයි දැනගන්නකො අඩුම ගන්න එතකොට තමන්ට ඒ පහසු ඇති වෙනවා සමතේ හොයලා සමතේ නැති වුණාම එන දැවිලි තැවිලි සමත හොයන්න නැති කෙනාට නෑ ඒකනේ බුදු පියාණන්ස පෙන්නන්නේ මේ අසංවරව ගත කරන ඉන්ද්‍රිය අසංවරයෙන් ගත කළා විඳින දුක් විඳින ඒවා ටික ඉන්ද්‍රිය සංවර කෙරුවු කෙනාට යන්නේ නැහැ අර අසංවර කෙනාට තියෙන දුක් ටික මෙයාට නැහැ ප්‍රයෝජනේ සලකලා
මේ දේවල් පාවිච්චි කරන ආහාර ඇඳුම් නිවාස බෙහෙත් පිරිකර පාවිච්චි කරන කෙනාට අර ඒව මැත්තේ දඟලලා දරත පරිලාහ විඳවීම් කරන විඳවිල්ල මින්නේ අන්න ඒක මින්නේ ඒ සමතයව සොයලා සමතේ නැති වෙලාවට විඳින දුක දින බව සිහිය මුට මුල් දැන දෙක නට නැහැ ඔච්චර සතියේ මොල් දැන දුන්නාම එහෙමයි දුක නැති කරන්නේ ලෝකේ තියෙන ඒවා නැති කරනවා නෙමෙයි තියෙන එකම බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව සතිපට්ඨාන සිහියෙන් ඒ දිහා සිහිය කියන ඇත්තෙන් බලනකොට මම නෙමෙයි සිහිය මම යා බලනකොට දුක තියෙනවා මම නේ සමතයට කැමති මේ සතියට අකමැති සමතයට බර අන්න යාට පුළුවන් මම නැතුව සිහියට මේක අසු වෙන විටකොට දෙකම එකයි අන්න ලාභෙත් එකයි ලාභෙත් එකයි සපත් එකයි දුකත් එකයි යසත් එකයි අයසත් එකයි නින්දාවත් එකයි ප්‍රශංසාවත් එකයි ඊව හිතලා කරන්න පුළුවන් නේ එහෙනම් මේ පුහුණු වෙන්න තමයි දෙන්න යන්න තියෙන්නේ ඒක ඔය පුහුණුවේ එක් කොටසක් හොඳයි සක්මන් භාවනාව දෙ හතරේ 30ට පමණ භාවනාව ආරම්භ කළෙමි. මම මෙතන ඒ ගැන සිතමින් දකුණු පය පෙරට තබා කය ලිහිල් කරගෙන අවට ශබ්දවලට සිත යවන්නේ නැතුව පරිසරයේ ඇති සිසි බව කයට දැනෙද්දී දුවන සිත කය තුළටගෙන භාවනාව ආරම්භ කළෙමි. පාද මාරුවේදී ඇතිවන වෙනස්කම් හඳුනා ගතිමි. නම් පෙදුවේ ගැටෙන විට ඇතිවන පුංචි ශබ්දයත් වැලි පොළවේ යටිපතුලේ ඇති ගෑවෙන විට ඇතිවන විලුඹේ කකුල මැද ඇඟිලි තුඩුවල ඇතිවන විවිධ වෙනස්කම් හඳුනා ගතිමි. සක්මන් කර හැරෙන අවස්ථාවේදී සුළු වේලාවක් හිඳ ශරීරයේ පාද දෙක සම්පර්ක කරගෙන නැවත යන ආකාරය සිටුවෙමි. වෙනත් ශබ්ද අරමුණු සඳහා සිත පිටට ගියද නැවත කකුලේ ඉහළ ශරීරයේ වෙනස්කම් ගැන සිතමින් පාද දෙකට සිත යොමු කරමින් වෙනත් අරමුණු සඳහා පිටට ගිය සිත නැවත කය තුළට ගෙන දිගටම භාවනා කළෙමි. අඩුපාඩු ඇති පහදා දෙන මෙන් ඉලක්කයි. පරයන්ක භාවනාව. සක්මන් භාවනාවෙන් සිත සැහැල්ලු කරගෙන පරයන්ක භාවනාවට හිඳගතිමි. හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කර ශරීරයේ කෙලින් තබාගෙන ඇස් තද කර නොගෙන සාමාන්‍ය පරිදි ඇස් පියාගෙන භාවනාව ආරම්භ කළෙමි. කලින් පරිදිම ශරීරයට දැනීම් ඉඳීම් ගැන ඉහළ යන වාතය පිටම ඇහැටි ඇතුළට යන වාතය උදරයේ ශරීරයේ අනිත් තැන්වල නහර ආදිය තෙරපෙමින් ගමන් කරන ආකාරය සිතින් දකිමින් ටික වේලාවක් සිටින්. ඉන් පසුවේ සියල්ලම සංසිඳී ආනාපාන සති අරමුණට සිත යොමු කරමින් උදරය පිම්බෙන හැකි නැති දැක්කෙමි. ඒ සිටිවිද ඉබේම ඉවත් වී අරමුණේම සිත පිහිටියේ. දිග හුස්ම කෙටි හුස්ම දැනී පසුව නොදැනී තත්ත්වයට පත් වී කය ඉතාම සැහැල්ලු බවට පත් වී භාවනාව අරමුණේ පමණක් පිහිටා කය ඉතාම සංසුන් බවට පත් වී එහිදී ලැබෙන ප්‍රීතිය සතුටත් විඳිමින් නිසල්මනී සිටියෙමි. හොඳයි උකහාගෙන තියෙනවා ධර්මයේ. ඉතින් මේකේ තමට පළවෙනි කවෙන් සාකච්ඡා මේ සක්මන් වාරයේදී උත්සාහ කරනවා හිත ගියා නැවත කයට ගත්තා කියනවා. ඉතින් ඒ උත්සාහයක් තියෙනවා. මම මේ කියපු කාරණේ තාම එළියුනේ නැහැ. මේ උත්සාහයන් තියෙන මේ එක එක ඒවායින් අස්සෙන් අස්සෙන් තියෙන උත්සාහය. ගියා නැවත කයට ගත්තා. දැන් මේ සක්මන ගැනත් නෑ ගත්තේ කොහොමද? හරි එන්නේ නැති. කොහොම ගත්තු බවක් මේ ඔප්පු වෙනවා. නැවත කයට ගත්තා එක මනසින් කරන්න පුළුවන් හිතෙන්. හීනෙන්. ඇත්තටම වෙලාද නැද්ද? ආන්න මේක ඔප්පු කරන්නේ වාර්තා සටහනක් කරන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ දිනුවට හොයන්න කියන්නේ. ඉදිරියේදී බලන්න හෙටත් උත්සාහ ගන්න කමන්න ගත්තා කියන ගන්න ගත්ත වෙන්න පුළුවන් කරාට මදිනේ එලි කරන්න එපා අවබෝධ කරාට දේශනා කරන්න පුළුවන් වෙනවා සමහරුන්ට බෑ ඒක හරි අවබෝධය විතරයි තියෙන කියා ගන්න බෑ මම දන්නේ මෙච්චරයි කියලා කියනවා ඒක වෙනම එකක් දැන් මෙතන ඒ වගේ අනුපාතේ ගත්ත වෙන්න පුළුවන් හැබැයි ඔප්පු වෙන්නේ ගත්ත බව කොහොමද දන්නේ? අනේ කොප්පු වෙන්න වார்த்தාව සකස් කරගන්න. ඒතකොට පරියන්කේ තවත් කාරණයක් මතක් කරලා තිබුණා. ඒක මේ
හිතාගෙන හිටියා කියන්න පරියන්ක කොටස වඩක් කියන්න. සක්මන් භාවනාවෙන් චිත්ත තැළු කරගෙන පරයන්ක භාවනාවට හිඳ ගන්න. හිඳගෙන සිටින ඉරියව්වට චිත්ත යොමු කර ශරීරයේ කෙලින් තබාගෙන ඇස්තද කර නොගෙන සාමාන්‍ය පරිදි ඇස් තියාගෙන භාවනාව ආරම්භ කළෙමි. කලින් පරිදිම ශරීරයට දැනෙන විඳීම් ගැන ඉහළ යන වාතය පිට වෙන හැටි ඇතුළට යන වාතය උදරයේ ශරීරයේ අනිත් තැන්වල නහර ආදිය තෙරපමින් ගමන් කරන ආකාරය සිතින් දැකමින් ටික වේලාවක් සිටියෙමි. ඉන්පසු ඒ සියල්ලම සංසිඳී ආනාපාන අරමුණට පිට යොමු කරමින් උදරය පිම්බෙන හැකිලෙන හැටි දැක්කෙමි. ඒ සිතුවිලිද ඉබේම ඉවත් වී අරමුණේම සිත පිහිටියේය. දිග හුස්ම කෙටි හුස්ම දැනී පසුව නොදැනෙන තත්ත්වයට පත් වී කය ඉතාම සැහැල්ලු බවට පත් වී භාවනා අරමුණේම පමණක් පිහිටා කය ඉතාම සංසුන් බවට පත් විය. ඒකේ අර තමන් අල්ලගෙන තියෙනවා අරමුණ. ඒක ලොකු ජයග්‍රහණයක් නෙමෙයි හුස්ම අල්ලගත්ත එක. ඉතින් ඒක ජයග්‍රහණයක් වගේම එතන තියෙන ඒ අල්ලගත් අරමුණ දැන් හොඳට බලන්න ඕන. මේක අල්ලගෙන මේක සැපේ විදිහම විතරක් බෑ දැන්. මොකද ඒකේ විතරක් හිටියොත් අපි කෙලින්ම සමතේට වැටෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් ඇත්තටම අරමුණට ඇවිල්ලා කාමෙන් අයින් කළා, කාම සංඥාවෙන් උත් අයින් කළා, රූපෙට හිත දාගෙන හුස්මට. මේ රූප අරමුණ දැන් ජයග්‍රහණයක්. හැබැයි ඔතනින් ඇල්ලෙලා නවතින්න පුළුවන්. මොකද දැන් සැප ලැබෙනවා, ප්‍රීතියක් එනවා මේක අල්ලගත්තාම. අර දුක් ගොඩාක් අඩු වෙනවානේ. සුඛයක් සැපයක් එනවා. එකඟ බවක් එනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එනවා. ඉතින් ඒවා එනකොට මෙතනින් එහාට යන්නේ නැහැ. මේක හොයන්න බලන්න නැති වෙන. ඉඩ තියෙනවා අර සැපේට අහු වෙලා. ඒ නිසා දැන් තියෙන්නේ මේ හොයාගත් අරමුණ පිළිබඳ හොඳට ඇහැට ඇහැ තියලා මේක බලාගෙන ඉන්න. මේ පටන් ගන්නෙ කොහෙන්ද? මැද මොකද්ද? ඉවර වෙන්නේ කොහෙන්ද? ඊළඟ ප්‍රසවාස කොහෙන්ද පටන් ගන්නෙ? ආම විදිහට හොඳට සොත්තු සේවාගේ ඉත බලන් ඉන්න ඕනේ දැන්. දැන් ඒක කරන්න ඉදිරියේදී. ඉත ඒක කරගෙන යනකොට වැඩි වෙලා බලන් ඕනේ ඉත. ඇයි දැන් අපි හදාගෙන ඉන්නේ සමතයක්. සීලය තියෙනවා, සමතයක් තියෙනවා, ඊළඟට ඊළඟ අවශ්‍ය වෙනවා. ශ්‍රද්ධාව තියෙනවා, සතිය තියෙනවා, එහෙනම් ඉදිරියට යනවා. එහෙනම් බලන්න උත්සාහ කරන්න. ඊළඟට දැන් මේ ගත්ත අරමුණේ විස්තර. ආස්වාස ප්‍රස්වාස කියලා විතරක් අල්ලගත්තා කියලා ඒ සැපේ විතරක් ඉන්න හදන්න එපා. එතකොට ඒක නරක නෑ. ලොකු දෙයක් නේ. කම්ම සැපයක් විඳින්නේ. ඒක එතනින් නවතින්න බෑ. මේක ඉස්සර යන්න තියෙනවා. මොකද ඔතනත් මම ඉන්නවා. ඕක නැති වුණාම නැත්තම් දුක තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. මේක තියෙනකම් හොඳයි. නැති වුණාම සැප දුකයි. ඒ දෙකට වැටෙනවා. ඒ නිසා ඒ උපයගත්ත දේ තව බලා ගන්න. බලනකොට මේක පිළිබඳව Tamanටම බලන්න පුළුවන් වෙනවා. විවෘතව මේක පිට කෙනෙක්ගේ දෙයක් වගේ. ඒකට මේක ඇත්තටම ලොකු දෙයක් වෙන්නේ නැහැ. එතකොට එකත් ඉතින් තවත් දැකීමක් පමණයි කියන එකට. ඒකට යන්න ඕන අරව දැකලා. ගත්ත අරමුණ තුල තියෙන මුකුත් නැති ගතිය, ගත යුත්තක් නැති එක දකින්න ඕන. පටන් ගන්න ගමන් ගත යුත්තක් මේ වෙයි නෑ. සබ්බේ සංඛාරානිච්චා කියලා බෑ. ඒක හරියන්නේ. මේක දැක්කම තමයි සබ්බේ සංඛාරානිච්චා කියලා කියන්න පුළුවන්. හොඳයි. දෙවන සන්නේ ගෞරවනීය සාමිනාංශ පරියංක භාවනාව. පරියංක භාවනාව සඳහා සූදානම් වී වාඩි වූ සිටින්ම උස්ම කොහෙක් ගියාද සොයාගත නොහැක. පෙරමින් සිත තුළට එබී බලමින් සිහියගෙන සිටමින් සිටින විට අරමුණ පිට ගිය බව දැනුනි. ඒ සමගම නැවත සිත එක්තැන් කර ගැනීමට සිටින විට ඔබ වහන්සේගේ උපදෙස් සිහියටගෙන නැවත පෙමින් සිත කොතනදැයි සෙවීමට උත්සුක විය. ඒ උස්ම රැලි සැඟවී ගිය හදවත් තුළ බව මා හට වැටුනි. ඒ හරිද වැරිද නිවැරදි වැටීමක් නැත. ඒ පිළිබඳ වැරදි ඇතනම් නිවැරදි කර පහදා දෙමින් අයද සිටිනු. සක්මන් භාවනාව. ඉහළ මළුවේදී අද සක්මන් සඳහා සූදානම් වී ඉදිරිය බලා සිටින විට පරියන්කේදී මෙන්ම සිත එක්තැන් වී පාදකිරිය අවධානයෙන් සක්මනේ යෙදුනි. නොයෙක් සිටිවිලි පැමිණියද සිහියෙන්ම සිටි බවද මට වැටහි ගියාය. පෙරදී සක්මන් තුළදී එවැනි අත්දැකීමක් නොලැබුනි. දැන් මාගේ සක්මනහා පරියන්කයේදීද ඉක්මනින්ම සිත පිහිටුවා ගත හැකි බව වැටහි. එමෙන්ම ධර්ම දේශනා සමන් දෙන විටද භාවනානුකූල වාඩි වී ඈත බලා සිටින විටද සිත එක්තැන් වී
හදවත තුලින් එන සියුම් ඡද්ද සමග මාසිතී. ඒද ටික වේලා පින්නෝදීයයි. එවිට සිතුවිලි නැතුවද ඈත ඈත නොයෙකුත් කිසිදා නුදුක් දර්ශන පෙනී. ඒවා ගැන සිහි නොතබා මා මගේ වැඩෙහිදී භාවනා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් පතමි. ඕ ඒක උත්සාහය අරන් තියෙනවා. මේක දෝ කියලා ඉතින් සැක තාම. මොකද්ද හිත ගියා ආපවා අවබෝධ දන්නවා. දන්නේ මේ හදවත දෝ කියලා අහනවා. ඒ නිසා බලන්න. හොඳයි උත්සාහය හොඳේ දැක්ම හොඳයි. ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙවෙයි මේ සාමාන්‍යයෙන් කරන වැඩේ මේ කියන්නේ. 아무තු මේ මැජික් එකක් මෙතන නැහැ. මේ බුදුහාමුදුරන්ට හැටිය දෙයක්. ගියන් වාසේ දයපු ධර්මයේ තියෙන්නේ. හිත ගියා නැවතාව අවබෝධ දන්නවා. හරි සරලයි. ඒක දන්න බව මොකකින් හරි ප්‍රකාශ කරන්න එච්චරයි. ඒක මේ ලොකු මැජික් එකක් හිතන්න යන්න එපා. ඒ නිසා හැබැයි ඔය දේව හදවතේද කියලා බලන්න. කමක් නැහැ. හදේකස්ම වෙන්න පුළුවන්. කයනේ. කිසියම් ගැටලුවක් නැහැ. කායානුපස්සනාව. ඒකනේ අපි මුල් තැන දෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක වේදනා දැනෙනකොට සැප දුක් තේරෙනකොට වේදනානුපස්සනාව. ඒවා ඔය අත්ඉඳලා තියෙන ඒවා තමයි. ඊට පස්සේ මට තරහක් ආසාවක් ආවා කියලා දැනගන්න ඒවා චිත්තානුපස්සනාව. ඊට පස්සේ ওই අරමුණකට හිත ගියාම ඒක දන්න එක දැන් ওই සද්දයක් දැනගත්ත සද්දේ මට සිහිය කැඩුනා මං සමතේකට වෙන්න හැදුවා සද්දයක් කියලා දන්න එක සිහිය කිසි ප්‍රශ්නයක් නැහැ ධම්මානුපස්සන. ඒ නිසා ඒක වඩා වර්ධනය කරගන්න. කෙරෙන්නේ ඔය කරනකොට ප්‍රතිපත් කය වඩන අයත් එක්ක යනකොට කායනුපස්සනාව කරනකොට ඒක වෙනවා. එනකොට ඔය අත්දැකීම ලැබෙනවා. දැන් මේක දැන් හොඳට කෙරෙනවනේ. වෙන වෙලාවක් දීලා අර විසු ලෝකෙන් අයින් වෙලා අතර මේ දැන් ඔය කීපෙන්ග තියෙන හරි ශෝක්‍ලි මේ පරිසරේ හරි සුවදායකයි මේ පරිසරේ. අතරම දැන් ඔය මීතරිකලටත් වැඩිය හොඳයි මෙහි පරිසරේ. එතකොට ටිකක් යන්න හිතෙන්නේත් නැති ගැසියක් තියෙන එකයි. මෙහෙට නිකන් නේද? හොඳ මේ හුලං හමන හොඳ පරිසරයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ ඒක දැන් අත්විඳින දැන් පහුගිය වෙලට නම් කීපෙම වැස්ස ටිකක් කරදර ටිකක් තිබුණා. දැන් එහෙම ගතියක් අඩුයි අර මේ හැකේදී හොඳ මේ කාලේ හොඳ සනීප ගතියක් තියෙනවා. ඉතින් ඒකත් ආශිර්වාදයක් කරගෙන ඔය විදිහට කරගෙන යනකොට කොහොමඩත් මේක ස්වභාවය ඒක. මුකුත් නොකර ඉන්න විසඳෙනවා. සමතේ වෙනවා, තැම්පත් වෙනවා. ආඋස්සල දඟලනකොට විසෙනවා. ඔච්චරයි තියෙන්නේ. වාඩිලා මුකුත් නොකර ඉන්න තැම්පත් වෙනවා. මේක ආවේ නෑ භාවනා කියලා එකක් නෑ. හරි ආස දිහා බලාගෙන ඉන්න ඔහේ තැම්පත් වෙනවා. ප්‍රශ්නයක් අහම ප්‍රශ්නේ දිහා හන්දර බලාගෙන ඉන්න විසඳෙනවා. ඔච්චර හැම එකේම ඕක තියෙන්නේ. ඉතින් ඕක තමයි ඔය දකින්නේ. මේ දකින්නකොට මොකේ එක කරන්නේ අදාළ නැහැ. කොහොමටත් මේක වෙනවා. ඕක අපි කරන භාවනාව ඇතුළෙත් මේක වෙනවා. සක්මන ඇතුළෙත් මේක සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය යටින් යන ඔය දේ බලාගෙන ඉන්න. ඒකට තමයි මුල් තැන දෙන්න තියෙන්නේ. අත්‍තර මේක තමයි දේ. ප්‍රභාස්වර සිත. පබාසර නිදම් බික්ක වේ චිත්තං තංච ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ මනුස්ස හිත ප්‍රභාස්වරයි උපතින්ම නිවන් දැකපු එකක් මගේ තීරණ ඇතුළේ නිවන. ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ආගන්තුක වූ උපක්ලේශට හේගි මේක වැහිලා තියෙනවා. මේක අරගන්න එක තමයි සක්මන පරියංකය. එදිනදා කික්කීමේ සිහිය දදා 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 ගගහ ගගහ මලකඩ හොද 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 මේ කරන්නේ. සක්මණ පරියංගේ මේ මලකඩ කඩලා අර ප්‍රභාසරේ ගන්න එක. ඉතින් ඔක ඉන්නකොට ප්‍රභාසරේ ඉඳලා හිටලා පෙනි පෙනි තියෙනවා. ඒක තැන්පත් වෙලා ගිහිල්ලා ප්‍රභාසරේට යවෙනවා. නමුත් දිගට තියෙන්නේ පුරුදු නැති නිසා. ඉතින් ඒක අපිට දකින්න. ඉතින් මේක දකින්නේ බුදු පියාණන් වහන්සේගේ පිහිට සරණ නිසා. එයන් එතකොට තමයි අපිට ශ්‍රද්ධාව උපදින්නේ. අනේ මේ වගේ ශ්‍රේෂ්ඨ ධර්මයන්නේ බුදු පියාණන් වහන්සේ මේ මට දීලා තියෙනවා. ඉරන්න නියම ශ්‍රද්ධාව එනවා. දොර බුදු පිළිමේට වඳින්නේ ඒ ශ්‍රද්ධාවෙන්. මට මේ සැපේ දීපු බුදු පියාණන් වහන්සේ. නැතු අර සිවෙන්ති කෑල්ලේ තියෙන ලස්සනට නෙමෙයි, ගෑනු රූපෙට නෙමෙයි වඳින්නේ. කියන්නේ ඒකේ වෙනස. නැති එක්කෙනා එයාට වඳින්න වෙන්නේ අර රූපෙට. අනේ හරි චෝක් මේක ලස්සනයි ගෑනු විදියට හදලා. ලාලිත්‍යයට. ඒකට වඳිනවා. හරි චෝක් පිළිමේ ලස්සනයි. කියලෝන්නේ ඒකට වඳිනවා. අනිත් එකක් දැක්කම යකහමූණ තියෙන පිළිමත් තියෙනවනේ බුදු පිළිම. ඒකට දැක්කහම වඳින්න හිතෙන්නේ නැහැ. ඇයි? එයා වඳින්නේ මේ පිළිමේ පේන එකට. එහෙම නෙවෙයි. ඒකටත් වඳින්න පුළුවන්. මේකටත් පුළුවන්. කාරණේට ගියපු කෙනා.
අන්න එච්චරයි. ඕක තමයි ආකාර අමෝලික සද්ද ආකාරවති සද්ද. හරි වෙනස, පොඩි වෙනසයි. වෙනස එකතු කරගන්නේ ධර්මයේ මැද තියෙනවා. බුදු පියාණන්සේගේ ධර්මයෙන් තමයි එතෙන්ට යන්නේ. මේ දැකපු කෙනාට ඒක ඉවර නෑ. ඉතින් කරගන්න ඕනනේ මේක, පවත්ත ගන්න ඕනේ. මේක පවත්ත ගන්න, හැලහප්ප ගන්න නැතිවීම තමයි ඊළඟ දක්ෂතාවය සතිය කියන්නේ. උපයාගත්ත දේ පවත්තන්න ඕන. ආරම්භ ධාතුව පුළුවන් ආරම්භය, නික්කම ධාතුව නික්මන ආරම්භ ධාතු, පරක්කම ධාතු ආරම්භ ධාතු දිගට පවත්ත ගන්න නික්කම ධාතු, පරක්කම ධාතු අවසානයේ මේ මොහොතේට අන්තිම මොහොතේ අන්තිම ගල් කුළු ගෙඩි පහරක් ගහලා කුඩුම කරලා දාන පහර, ඒකත් ගහන්න ඕන. ඒ නිසා ආරම්භ ධාතු විතරක් මදී, නික්කම ධාතුව දිගට පවත්තන එකත් ඕනේ, පරක්කම ධාතුවත් ඕනේ. ඒත් දෙකටම යන්න ඕනේ. ඒ නිසා එක මුගස් කරලා කියලා හතුටු වෙලා එතනින් ඔයා වැඩි හරි කියලා අත පිහදා ගාලා නෑ, නවතින්න බෑ. කොහොමද දෙකට පවත්ත ගන්න ඕනේ. හොඳයි. සක්මන් භාවනාව. සක්මන සඳහා වැලි මළුවට ගියෙමි. එහි ටික වේලාවක් එහා මෙහා ඇවිද ගොස් මළුවේ කොනක සිටගෙන දෙපාවල බර සමබර ලෙස තබා ටික වේලාවකින් සක්මන ආරම්භ කළෙමි. මෙහිදී රෝදයක් ඇතුළ සිටින බව මෙනෙහි කරමින් වම දකුණු ලෙස සක්මන කළෙමි. ටික වේලාවකින් වම දකුණු ලෙස නොබලා මම ඇවිදිමි. යනුවෙන් දෙපා දෙකටම අවධානයගෙන සක්මන් කළෙමි. සිත දෙවතාවක් පමණ පිටට ගියද අනිත් සෑම විටම දෙපා වලට අවධානය ගතිමි. සක්මන් නොකරන අවස්ථාවලදී ගමන් කරන විට දෙපා රිදීම් නාර ඇදින ගතියාවද පාදිකට අවධානය දී කළ සක්මන ඉතා සැහැල්ලු. දෙපා රිදීම් නැත. ඕනෑ තරම් කාලයක් සක්මන් කිරීමට හැකි බව හැඟුණි. පරියන්කය. සක්මන් ඉවර වී නැවත ගිහි පරියන්කයේ හිඳ ගතිමි. හැ භාගයක් පමණ සිත එහෙම විසිරුණි. නොයෙක් හඬවල් සිතුවිලි පැමිණුණු අතර හැ භාගින් පසු හැ භාගකින් පසු බඩ උස්පහත් වන බව මෙනෙහි විය. ඒ ගැන සිත යොමා සිටින විට ඒ නොදැනී ගියේය. බඩත් පපුවත් අතර ගැස්සෙන බවක් පමණක් දැනේ. ඒ දෙවිතක නොදැනී මුළු උඩුකයම සදවි ඇති බවක් දැනේ. ඉනේ පාලට නොදැනී මට ඕනෑම වෙලාවක් මේ ආකාරයට සිටීමට හැකියි හැඟේ. තව වේලාවක් ඉන් ඉරියව්වෙම සිටීමට කැමැති වූද වේලාව අවසන් වෙමින් ඌමනාවෙන්ම ඉරියව්වෙන් ඉවත් වූ අනිත් පිරිස සමග සක්මන් කරන බවත් හැමදෙනාම නැගිට ගොස් ඇති බවත් දැක්කේ. ගරුතර ස්වාමීන් වහන්සේ අපිට නිවන් මාර්ගයේ යොමු කිරීමට ගන්නා මෙලෙස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට හේතු වාසනා වේවායි පතමි. ඔය විදිහට හත් වෙනි දිනගෙන යනකොට තමන්ට තේරෙනවා මේ දැන් මේක මේ කෙරෙන ක්‍රමයක් තියෙනවා. දැන් පරියංකේ වාඩි වෙච්ච ගමන්ම ඔය කියන කෙලිය එන්නේ නැහැ. ඒ කියන්නේ අපගේ මූල කර්මස්ථානය මේක අල්ලා ගැනීම. ඒක ලොකු දෙයක්. දැන් මෙයාට පැය භාගයක් යන්න හරියටම පැහැදිලි. පැය භාගයක් තිස්සේ නටලා තියෙනවා හිත. නටලා කියන්නේ ඇඟ නටනවා නෙමෙයි. ඉන්නේ මේ හොඳට. හැබැයි හිත දුවලා. පැය භාගයකින් ඕන්න පිම්මීම හැකිලිම යාන්තම් තේරුණා. මතු කරගත්තා. මූල කර්මස්ථානේ. කමක් නැහැ. ඉබේ වැටෙන එකනේ. අපි තියලා කරන්න ගියනම් ඔය අත්දැකීම යන්නේ නැහැ. ඒකයි වැදගත්. ඒක වෙන දේ බලන එක. ඒකනේ අර කියන්නේ දන්න දේ දැනෙන්නේ නැති. මතු වෙච්ච දේ බලන හුස්ම උන්නේ. මේක බැලුවා. අපි මේ වගේ වැඩි වෙලා බලන්න උනේ නැහැ. ආන්න ගියා. නොදෙනී ගියා. හරියට සීය පවත්වනකොට ඒ ධර්මතාව වෙනවා. එතකොට ඔන්න ඊට පස්සේ මේක තියුණා. ඊට පස්සේ ඔන්න හිතුණා අනේ මේනා ඉතින් මැරෙනකන් උනත් ඉන්න බැරිය කියලා. ඒ වුණාට වෙලා ඉවර නැහැ කියලා හිතවිල්ලක් ඇවිල්ලා දන්නේම නැතුව නැගිටලා. ඒක තේරෙන්නේ නැහැ. අරක ස්ථිර නැහැ නැති බව. හිතෙන්නේ ආම්. දැන් නම් හරි. මේක ඉඳ පුළුවන් මට ආයෙත් නෑ මැරෙනකන් උනත්. මොන දැන් වෙලා ඉවර ඇති කියලා ඊළඟ එක එනවා අරක කොහෙද නැහැ. අර හිතාගත්තු එක ඇත්තෙත් නැහැ. හිතෙන්නේ නැහැ ඒක එහෙම එකක් වුණා ස්ථිරයි කියලා. එහෙම එකක් නැහැ ඊළඟ මොහොතේ දැන් දාගෙන ගන්න ඕනේ කියනකොට අර ඔක්කොම ඉවරයි. තෝන් ওই විදිහට වෙනස් වෙනවා. ඒක තමයි දැක ගන්න තියෙන්නේ. මෙහෙම එනවා ඊළඟ දවසේ එනවා එන්න කොහොමඩවත් ඉන්න බෑ කියලා. ඊළඟ එකේදී එනවා දැන් නම් පොඩ්ඩක් පුළුවන් කියලා. ඔන්න ඔහොම වෙනස් වෙන එකක් මේක තියෙන්නේ. මේක ඒක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ආන්න ඒක තමයි දකින්න තියෙන්නේ. දැනට ඉතින් එහෙම නම් ඉන්න පුළුවන් කවුද? කාටද? මටනේ. ඉතින් මම. තමයි මම තමයි තාම ඒක කියන්නේ. කමක් නැහැ. ඒක දකින්න. ඒ තමයි සිහිය කියන්නේ.
දන්න කෙනාට දකින්න කෙනාට ඒ ආශ්‍රවත් නැති වෙනවා. ඒ මම යව දැක්කොත් ඊකගෙන් හට ගන්න පුළුවන් එක නෑ. ඇයි? එයා දැන් හදලානේ මෙහෙම ඉන්න පුළුවන් කියලා සැපයක් තියෙනවා. මම ඒක නැති වෙලාවට දුකක් එනවා. මෙහෙම දැනගත්තු කෙනාට ආ නැතිව වොන්න ඕක තමයි ධර්මය කියලා සැපයක්. ඒ නිසා ඒ මමයත් එතකොට දිය වෙනවා. ඒක දිය වෙන්නේ ওই තැන් වලට ගියපු අයටනේ. දැන් මේ මොකොත් නොකර පිස්සුනට නට ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් ද ඔහොම හිතවිල්ලක් එනවා ඊළඟ මොහොත තව එකක් එනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. අනිත් ඵලයන් බයන්නේ කියලා උන් අපිට කියන. පිස්සුනේ මොකාර කියවනෝ. ඔළුව නරක් වෙලා උන්ට මේ ඉන්න බෑ. ජීජීසේ අපි සැපට ඉන්නෝ උන්ට ඒ පින නැහැ. ඕම් පිස්සු ගිහි කරලා අපිටත් වෙනවා පිස්සු ඔළුවට දාන්න කියලා කියනවා. ඒ නිසා ඒක අදාළ යන කරන කෙනෙකුට මේක ප්‍රකටයි. එයා කියන්න පුළුවන්. එයා බ්ලොග් මම එයා දකින්න කියලා. හොඳයි. ඉවරයි. වාචික වාර්තා අවසන්. ඊළඟට තියෙන්නේ මේ සමාවෙන්න. ලිඛිත වාර්තා අවසන්. වාචික වාර්තා සඳහා දැන් වෙලාව ගන්න පුළුවන්. මයික් එක ඕනද? මයික් එක. මේ තියෙනවද තව එකක්? ගොරෝසු බව දකිමින් යටිපතුලට සිත පිහිටුවා මම වම දකුණු වශයෙන් ආරම්භ කළද හත්තට ගමනක් එහා මෙහා ඇවිදීමේදී සිත ඔසවනවා යවනවා තබනවා පමණක් දකිමින් නොකඩවාම කාලය අවසන් වන තෙක් භාවනාව කරගෙන ගොස් පරයන්කය සඳහා හිඳගත්මි. මෙදිනද පරයන්කය සඳහා සකස් වී හිඳගත්මි. නාසිකාග්‍රේ සිත පිහිටුවාගෙන ටික වේලාවකින් හුස්ම 10ක් 15ක් පමණ වඩා ඉහළට පහළට ගිය පසු මම හුස්මෙහි දිග කොට බව සීතල උණුසුම් බව හා කොටස් වශයෙන් දැන අයුරු එනම් මුල් කොටස මැද කොටස හා අග කොටස ලෙස ඉතා සියුම් වායු ධාරාව ඇදී යන බව ආශ්වාස ප්‍රාශ්වාස දෙකේදීම දැනුනි. ඒ අත්විඳිමින් සිටන විට ආශ්වාස ප්‍රාශ්වාස ගැන ඉස්පවක් ආශ්වාස ප්‍රාශ්වාස දෙක නැත. ඉස්පවක් සිතර දැනුනි. කළ යුතු දෙයක් නැත. නිදිමත නිතර දැනුනත් සිහිය නාසිකාග්‍රයට ගැනීම සඳහා උනන්දු විය. විතක සිතද නැත්තාසේ විය. මේ කාලය තුදී යම් යම් ගැස්සීමේ ස්වභාවයක් තුනටියෙහි උඩකොටසේ දැනුනි. ඒ කිසිවක් ගැන අවධානය නොකළෙමි. එම අවස්ථාවේදී මුහුණ ඉදිරිපිට සුදු පැහැයක් දක්නට ලැබුණි. ඒද නැති වී ගියේ ඉතා සුළු මොහොතකිනි. මේ කිසිවකට මාගේ ඇල්මක් හෝ කැමැත්තක් නැත. ඒද ඇතිව පැවත නැතිව යන අයුරු දැකගත හැකි විය. ඒ මායාවක් සේවිය. එදිනදා කටින් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි එදිනදා කටින් සතිමත්ත කිරීමට උත්සාහවන්ත වෙමි. භාවනාව දියුණු සඳහා උපදෙස් පතමි. ඔය විදිහට අරමුණ පටන් ගන්න හැටි අරමුණේ මැද අග මෙන්න මේ තුන අල්ලන්න පුළුවන් වුණ ගමන් ඉන්න බෑ අරමුණට. ආස්වාද ප්‍රසවාසයේ මුල මැද වෙනස් වෙවි තියෙන හැටි ඉවර වෙන හැටි ආස්වාස ප්‍රස්වාසය ඕන බලන්න එකක් දෙකයි බලන්න හැම දෙකක්වත් බලන්න වෙන්නේ නැහැ එකක් බැලුවා නම් ඇති. ඉතින් ඔය විදිහට ඔය අත්දැකීම තියෙනවනේ පැහැදිලිද? තීබ්බ ගවම එකට ඉන්න බෑ. ඕනම කෙලෙසයක් එහෙම. මේක ඇති වෙනවා. ඕන තියෙන ඕන නැති වෙලා ගියා. ආයි මතු වෙන්නෙත් නැහැ. මේ විදිහට කෙලෙස් ප්‍රහාණය තියෙන බොජ්ජංගවල මතක් කරලා තියෙනවා ඒ මේ කෙලෙසයක් සරාගං වාචිත්තං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඔන්න කාමච්ඡන්දයක් ඇත හටගත්තා කියලා දැක්කම ඒක තමයි. නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්ත කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දේ නැති වුණා කියලා දැනගන්න. උපන්නාච ඒ කාමච්ඡන්ද පහීනෝ හොති තංච පජානාති. ඒක ප්‍රහීන වුණා කියලා දැනගන්නවා.
උප්පා දෝති නැවත උපදින්නේ නැහැ කියලා අදහන. ඇසි ඔන්නක තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ විදිහට මේ ඇති වෙන හුස්ම ඒක තියෙන හැටි නැති වෙලා යන හැටි දැක්ක ගමන්ම මේක ඊවලි හුස්මට සෙල්ලම දාගන්න බෑ. ඔසියෝ හුස්ම නැහැ කියලා ඊළඟට කියන. ලියන්න වෙන්නේ ඒක තමයි. මේක හොඳට මුල්ල මැදාග දකින්නකොටම ඉන්න බෑ. ඊට පස්සේ ඊළඟ ඉස්සරහට යනවා. ඊළඟ එකට යනවා. ඇතිවීම නැතිවීම දැක්කම යනවා. සමුදය ධම්මානුපස්සීව කායස්මි හිරිති මේ පටන් ගන්න වෙන්නේ මුල්ල දැක දැක මේක වෙන හැටි පේනවා. මෙහෙම මෙහෙම ලොකු කෙලියක්. වය ධම්මානුපස්සීව කායස්මි හිරිති ඔය සමාට ඉවර වීම කොන පේනවා. සමුදය වය ධම්මානුපස්සීව පටන් ගන්න එකත් අගත් පේන ගන්නකොට ඕන සිහියත් මෙහින් නියුණු වෙලා අරමුණෙත් කෙරුවාව ඉවරයි. ඊළඟ සිතේ අත්තිකායවති වපනස්සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සදිමත්තාය අනිස්සිතෝච විහෙරති නචකෙන්චි ලෝකේ උපාදීයති. එතෙන්ට ඉවේම වෙනවා. ඒක හිතන්න දෙයක් නැහැ. ඒක තමයි පොතේ තියෙන ධර්මයේ බුදු පියාණන් දේශනා කරපු ක්‍රමේ. ඔහොම කරාම එහෙම වෙනවා. සමුදේව මොනින්ද අනිශ්චිතෝ වාසික. ඉතින් ඒකට යන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සතිපට්ඨාන. ඒ වඩල කයත් එක්ක ඉඳලා යෑම. එතකොටයි අර කියන්න වෙන්නේ හුස්ම හොයන්න එපා දඟලක දඟල. ඒක තිබුණොත් ඒක හරහා දෙන්න යා. නැත්තම් වෙන හැකියි. අද ඉස්සර කියලා පිම්බෙන හැකියිම කිව්වේ එක පිම්බීම හැකියි දෙකයි කිව්ව බැලුවා. පැය භාගයක් විහිතුවිලි එක නැටුවලු. ප්‍රශ්නයක් නේ. ඒකත් සිහියෙන් ඉඳලා තියෙනවා. හිතුවිලි බවක් දන්න එක 100 මේක මතු නමුල කර්මස්ථානයේ 100න් හිටියා 2 3 ඉවරයි නැත්නම් අපා එයා ආස්වාද ප්‍රසවාද හොයන්න ගියා නම් ඕකයි නිවන කියලා හිතාගෙන කල්පෙම යන්නෝ මෛත්‍රී බුදු සාසනේ ආවත් ඒක ඔච්චර තමයි ඒ නිසා මේ කියන මොකද්ද මේකේ තියෙන ධර්මයේ කියන එක තේරුම් ගත්තහම ඕන දෙයක් උකහා ගන්න පුළුවන් සතියට මුල් තැන දුන්නහම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොන බණ අහන්න පුළුවන් මොන තැන ගිහිල්ලා ඉන්න පුළුවන් මොන ස්ථානෙ ඉන්න පුළුවන් පල්ලියේ ඉන්න පුළුවන් දේවාලෙ ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද සතියේනේ මම සතියේනේ වැදගත් එළිය තියෙන එක වැදගත් නැහැ මගේ මම මෙව නැත්තම් මේ ක්‍රියාත්මක වෙන මේ මේ ප්‍රශ්නේ තියෙන මේක ඇතුළේනේ ලෝකේ හදාගන්නේ මේ බඹයක් වූ ශරීරේ ඒක දැනගත්ත ගමන් ප්‍රශ්න ගැටළු විසදෙනවා කොහෙත් එකයි එළියේ ඇත්තටම ප්‍රශ්නේ තියෙනවා නම් තියෙන්න ප්‍රශ්නේ හදපු එක තමයි මේ. ප්‍රශ්නයක් තියෙනවා නම් වැරදි කාරය තමයි. ඔච්චරයි ඒක තේරුම් ගන්න පුළුවන් මේ විදිහට කරගෙන යනකොට. මෙහෙම කෙනෙකුට ඊට කලින් ඉඳන් ප්‍රශ්න තියෙනවා විසඳුම් හොයන්න ඕන ගැටලු තියෙනවා ඒවා තියෙනවා. ඒක වෙනම එකක්. ඒක ඇවිල්ලා පෘථජන ලෝකේ. මේක යනකොට තමන්ව තමයි එළියෙන් පේන්නේ. උඹම තමයි ඔය පේන්නේ. ආයහර වැරදක් පේනවනම් එයින් බොම තමයි. කාට හරි දොස් කියනවනම් තමන්ගේ දොසක් ඒ කියන්න වෙන්නේ. මොකද තමන් තමයි පේන්නේ ලී. ඒකට ද්වේෂයක් ඇති වෙන්නේ අකමැත්ත ඇති වෙන්නේ තමන්ට. මේක ඇතුලේ වෙන එකක්. ඒ නිසා ඒක දකින්න පුළුවන් ওই විදිහට කරගෙන යනකොට. ඒ නිසා ඕක බඩා වර්ධනය කරන්න ওই මාර්ගෙම පවත්තන්න දිගට දිගට වාර්තාගත කරන්න නිතිපතා කරගෙන යන්න වඩා ගන්න නැතු. ඒක හලහප්ප ගන්න එපා. හොඳයි. මෙතෙන්ට එනවද මේක මේ? ඇහෙන්නේ නැහනේ. මේකට කියවෙන්නේ නැත්තම් මයික් එක දෙන්න. අතට මයික් එක දෙන්න. ගලවලා මයික් එක දෙන්න ඇදලා ඕක. සුළු දෙයක්. ඔව් ඒක තමයි මයික් එක දෙන්නේ. හරි. කවන්නේ. මයිකේ මොකක්ද ප්‍රශ්නේ? ඈ? නෑ නේද? අද අමාරුවෙන් කතා කරන්නේ සම්නේ මේ මට කියන ප්‍රශ්නේ. ඉතින් මයික් එක ගන්න ප්‍රශ්නේ. ඔව් මයික් එක දෙන්න අතට. ඔය මයික් එක අතට දෙන්න. ආ. හරි. දැන් කතා කර. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආවේ ඉස්සෙල්ලත් මට ඉබේටම වගේ අතින්දී නැගිට වුණා මේ සිද්ධිය නිසා. එතකොට මම ඊයේ ඇවිල්ලා සමගිය ටිකක් ආයේ තෝරගෙන මම දැන් ඒ වෙනදා වගේම පුරුද්දට මගේ සිත
ගියා. දැන් මම කියන වචන නම් පාවිච්චි කරනවා ස්වාමීන් වහන්සේ වෙන කියන්න විදියක් නැහැ නේ. එතකොට සිත මේ අරමුණ අත්හැරලා දාලා ගිහිල්ලා. මේක මට දැන් කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් නිසා මම ඕක හොඳට විග්‍රහ කර කර බලාගෙන ඉන්නේ. මේ මගේ අරමුණ මාත් එක්ක නැති නේද කියන සිතුවිල්ල තදින්ම හිතට වැදුනා. ඉන්නකොට මම දැන් මට පාරියන්ති වාඩි වෙලා නාත් දෙක උතුමින් තියාගෙන එකක් අතුල දකුණට තියාගෙන ඉඳි මගේ මනසේක සැරේටම අත් දෙකට යොමු වුණා. යොමු වෙලාකට දැන් මෙන්න මගේ අරමුණ තියෙන ආශාසය තියෙන අත් දෙක අතර වගේ අමුතුම ස්වරූපයකින් හරිම ලස්සනට පෙනුණා. ඉතින් හැඩයක් කියන්න බෑ ස්වාමීන් වහන්සේ. මොකද හරිම මේ පුදුම විදියට ඒක පෙනුණා මට. ඉතින් ඒකම ආශාස ප්‍රාශාසය නිරත වීමක් සිද්ධ වෙනවා. ආශාස ප්‍රාශාසය නිරත වීමක් සිද්ධ වෙනවා. ඒ දිගටම කරගෙන ගියා. කරගෙන යද්දි මට කෙලින්ම දැනෙන්න ගත්ත දිග ආශ්වාසය. මම හිතනත් නෙමෙයි දැන් දිගේම පේන්න ඕනේ මොකුත් නැහැ දිගට පේනුණා. ටිකක් ඒකෙම ඉන්නකොට දිග ආශ්වාසය බල බල ඉන්නකොට මට දැනෙනවා දැන් මේ ආශ්වාසය මෙතන හැප්පිලා ඇතුල් වෙනවා. ඊට පස්සේ ගොරෝසුකට දැනෙනවා වෙලාවකට වෙලාවකට බෝල බෝල වගේ උලි ගහලා වගේ දැනෙනවා. එතකොට මම හිතුවා දැන් මගේ මනස කිව්වා මේ ඔයාට දන්නන්නේ මේ තද බව පඨවි ධාතුවේ ලක්ෂණයක් වෙන්නන්නේ කියලා. ගොරෝසුවට දැනෙනකොට මට ඇඟීමක් ඇති වුණා. ඊට පස්සේ ගුලි ගුලි වගේ පේන්න ගත්තාම මට දෙකේ අර විදිහටම දැනීමක් ඇති වුණා. මෙයා අපෝ ධාතුව සම්බන්ධ වෙලා කියලා. ඉතින් මම ඒකත් බල බලා ගොඩාක් වෙලා ගත කරනකොට මට හිතෙන දැන් මේක මට විතරක් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න කාටවත් සත්තුන්ටත් මෙහෙම ඇති. ධාතු ලක්ෂණ මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා ඇති නේද කියලා මට හිතුණා. ඊපස්සේ ඒක මම එක එක්කෙනා මතක් කර කර වයසක අය මං වගේ ලෙඩ වෙච්ච අය මේ මතක් කර කර බලනකොට මට හිතුණා පොඩි ළමයින්ටත් මෙහෙමම ඇති කියලා. එතකොට මට හිතුණා ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ මේක පුළුවන් මිනිස් වර්ගයාට විතරක් නෙවෙයි සත්ව වර්ගයාටත් තියෙනවා නේද? එහෙම නැත්නම් මේ ගස් කොළන් වලටත් ඇති නේද කියලා. එහෙම හිතනකොට ගස් දිහා බැලලා මම හිතුවා කොහොමද මේ ගහකට මේ ධාතු ලක්ෂණ කියලා. ඒක කොහොමයි මනසෙන්ම මට පෙන්නුවා. අද බව අරටුවක් තියෙනවා නේද? උතු අතරෙත් වතුර තියෙනවා නේද? එහෙම කියලා යනු වතුරේ හැම යාන වැටි උඩට පාතට ගයි. එහෙම කියලා ඒවට වාතය සම්බන්ධ වෙන්න ඕන. එහෙම කියන්නේ මොකක් හරි පෙර දැනුමක් හරි කොහොම හරි ඇවිල්ලා මට ඒ ටික හොඳට පැහැදිලිවම පෙන්නනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒක ප්‍රඥාවන්තයට කියන්න තමයි මම කිව්වා. ස්වාමීන් වහන්සේත් එහෙම හේතුන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේත් ඒ වගේ ඇති කියලා හිතුන්නේ නැද්ද? සතුටු විතරයි. ආ මතක් වෙලා නේ. මනස් වර්ගය කියන්නේ. ආ ඔක්කොම දැම්මනේ. එහෙනම් කවන්නේ. එහෙනම් ඉතින් තරහ වෙන්නේ. ඒකට මේ හොඳයි ඉතින් අපි අත්දැකීම මේ මොදෙට සිහිය මේ හදා ගන්නකොට මේක මූල කර්මස්ථානේ ප්‍රකට කරගන්න ඕනේ. ඒක මූල කර්මස්ථාන ප්‍රකට කරගන්න අපි ඒකට අවස්ථාව දෙන්න ඕන. අපි වාඩිලා කියන එක නෙවෙයි ඒක හරි. එතකොට ඒ විදිහට ගත කරාම මේක තේරෙනවා එක එක විදිහට. හුස්ම මතු වුණා මතු කරගත්තට ආස්වාද ප්‍රසාද කියලා මේක ගන්න වටහා ගැනීම තව විදිහක්. වටහා ගැනීම දැන් මේ තේරෙන්නේ මේ අද්දෙක් ගාව ඕන්න කියලා. ඒක වැටහෙන දේ. ඒක ප්‍රත්‍යක්ෂය. වැටහෙන දේ වැරදි නෑ. මොකද වැටහෙන දේ තමයි මේ කාරණයට ගෙනියන්නේ. ඒක වැටහෙන දේ තුල තමයි ධර්මයේ තියෙන්නේ. ඒ වැටහෙන දේ අල්ල ගන්න තමයි දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි මේ වර්තා ඔක්කොම තියෙන්නේ. ඒක මූල කර්මස්ථානයේ මොකද්ද? ආස්වාස ප්‍රස්වාස. ඒක මතු කරගත්තේ මෙහෙමයි. මට දැනුනේ මෙන්න මෙතන තියෙනවා වගේ. ඉතින් ඔක කාලයක් කරනකොට තියෙනවා රූපේ එකලොස් ආකාරයක් කියලා. ඉතින් ඔය ආකාර වලින් එකක් අනිවාර්යෙන් අහු වෙනවා. ඒ අහුවීම තමයි අපි ආස්වාද ප්‍රසවාස දැක්කා උස්ම දැක්කා කියලා කියන්නේ. අතීත වශයෙන් ආස්වාද ප්‍රසවාස අනාගත
වර්තමාන වෙනවා. මේ මොහොතකට කලින් ආස්වාසය තමයි දැන් ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉස්සරහාදී හුස්ම ගන්න ඉන්න ස්වභාවය තමයි දැන් ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දැන් ගන්න එක. අතීත අනාගත වර්තමාන අජ්ජත්ත. මේ මගේ ඇතුලේ තියෙනවා වගේ තියෙනවා ආස්වාස් ප්‍රස්වාස්. ගැටලුවක් නැහැ වැටෙන විදිහනේ. බහිද්ද පිට තියෙනවා වගේ. හීනංවා හරි මේ 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 ඒක ගතියක් නැහැ හීනයි. හීනයි කියන්නේ මේ 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 එච්චර මේ මේ හොඳ නැහැ. ආස්වාස් ප්‍රස්වාස් ගැන හොඳ ප්‍රතිචාරයක් ඉන්නේ නැහැ. ප්‍රණීතයි. හරි ප්‍රණීතයි හොඳ සුවදායක. හීනංවා ප්‍රණීත ඕලාරිකංවා සුකුමංවා හරි රළුයි. ඒක තේරෙන එක විදිහක්. සුකුමංවා සියුම්. ඒ ඔය විදිහට 11ක් අජත් බහිද්ද හීන ප්‍රණීත යන් දුරේවා සාන්තිකේවා දුර තියෙනවා ගේ ආස්වාසසේ මග්ගාවනේ ඈත ආස්මකට ඔය සූස්ම වැටෙනවා තේරෙනවා ඈති සාන්තිකේ මේ ළඟ තියෙනවා ගේ දැන් මේ මේ අත්ල ගාව තියෙන්නේ ඇති තනවත් පච්චුප්පන් මේ විතර 11ක් තියෙනවා ඒ 11න් එක එක විලාවර එක එකව තේරෙනවා මේ ඔක්කොම දැකපුවා ඔය වෙන් එකකට වැටෙනවා ඒකෙන් 1ක් 2ක් 3ක් 4ක් 5ක් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය මේ එක ආකාරයක් ඒ ආකාරයක් දකිනකොට ඒක අපි හිත රූපෙට දාගන්න දක්ෂ වෙලා. ලෝකයෙන් අයින් වෙලා, කාම සංඥාවෙන් අයින් වෙලා රූපෙට ඇවිල්ලා. රූපේ ඉන්නකොට ඉතින් අජ්ජත්ත බහිද්ද කියන ස්වභාවය. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. දැන් මේ ආස්වාස ප්‍රස්වාස එහෙම නැත්නම් මේ කය පිළිබඳව මේක තමන්ගේ විදිහ හිතනකොට බහිද්දාවා කායේ කායස්මින් විහෙද පිට එහෙනම් මේ විදිහම තමයි අනිත් අයගේ මේ විදිහමයි අනිත් සත්තුන්ගේ කියලා හිතන මේ විදිහම තමයි තාමඳුරෝ හුස්ම ගන්න ඇත්තෙත් කියලා ඔන්න හිතන මේ විදිහම තමයි අරුත්තුල කියලා නිකන් ගස්වල ගස්වලට එහෙම එකක් නැහැ ගස්වල හුස්ම ගැනීමක් නැහැ ගස්වල වෙනම ක්‍රියාවලියක් තියෙන එකට පණ තියෙන එකක් නෙමෙයි ගහ කියන්නේ ගහට ඒ මේ සාමාන්‍ය මනුස්සයෙකුගේ තියෙන පණ නැහැ. හැබැයි ඒ යමක් සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒකේ තියෙන නිසා ඒකට ගරු කරනවා. ගස් කපන්න එපා, ගස් වලට හානි කරන්න එපා. ගස් වල ජීවයක් තියෙනවා කියන විදිහට සලකන්න කියලා කියනවා. හැබැයි මේ මනුස්සයෙක් හෝ පණති සතෙක්ගේ ගතියට ගස් දාන්නේ නැහැ. එහෙම දාලා ඒකට සලකන් ගියොත් ඒක දෘෂ්ටියක් මෝඩකමක් වෙනවා. ඒ නිසා ඒකට ඒ විදිහට සලකනවා. ඒක දැනගන්නවා. ඒකත් එක ගත කරනවා. හැබැයි ඉතින් ඔතන ඉවර නෑ ඉතින්. අජත්ත බහිද්ද නෙවෙයි ළඟට තව තියෙනවා. සමුදේ ධම්මාන පස්සේ ආයි. වය ධම්මාන පස්සේ ආ සමුදේ වය ධම්මාන. කොහොමම ගිහිනා නිශ්චිතෝච විහෙරති. ඒකට සැපට වාසය කරන ලෝකෙට නොඇලි. ඉතින් ওই ගමනක් ඕකේ තියෙනවා. එක 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 තැන් ප්‍රකට වෙනවා. දැන් කාලයක් කරගෙන යනපු නිසා කාලයක් කරපු නිසා ඒක එක දැන් මතුවෙලා ඒව ප්‍රකට වෙලා එනවා. ඒක ස්වභාවයි. සමහර දවසකට ඉන්නේ මෙතන සවදාට සමුදේවය. සමහර දවසකට හොඳ නිදහසේ අනිශ්චිතව ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා තට්ටු කළා තමයි මට හැරෙව්වේ කියලා කියනවා. එතකම්ම හොඳ සැපට හිටියක. මේ විදිහට මේ කරගෙන යන කෙනාට ඒ කරන කායක ඒක තැන්වලින් මතුවෙලා ඒ අත්දැකීම් පෙන්නලා එනවා. ඉතින් තමන් දැනගන්න ඕනේ මේ පරාසෙම තමන් අත්දැකගෙන යන එක තියෙන නිසා මේක ඒක තැන්වලින් එනවා. මට කරන්න තියෙන්නේ මේකට අනුග්‍රහකරන්න පුළුවන් තරම් මේකට මම නොදා මම යා නොදා මට වෙච්ච දෙයක් කියන එක නොදා වාර්තා කිරීම විදිහට මෙහෙම වුණා කියලා ඉදිරිපත් කරගන්නවා. එතකොට ඒකෙන් අර ධර්මයට මතුවෙන්නේ ඉඩ තියෙනවා. ධර්මයේ මතුවෙන්නේ නැහැ මේක මගේ කරගන්න තාක්. ඉතින් ඒක තමයි මේ අපි හැම කෙනාම පුහුණු වෙන්නේ මේ ලබන දියුණුවෙන් මම අයින් කරගන්නේ කොහොමද? ඒක තමයි අමාරුම කෑල්ල. ඒක තමයි සටන තියෙන්නේ. ඒ සටන තමයි මේ කර කර ඉන්නේ. මේ ලබන දියුණුව මගේ එකක් කියන එක ඒක මේ වෙනවනේ. පිස්සු කෙලිය මම හොඳ පැත්තට හැදෙනකොට ඒක මගේ කරගන්න එක ස්වභාවයෙන් එක වෙනවනේ. සාධාරණයිනේ එක පැත්තකින්. දැන් ඒකත් අයින් කරගන්න ඕනේ. ඒකෙත් මම නැති කරගන්න ගතිය. ඒ පුහුණුව තමයි මේ හදලා දෙන්නේ. සිහියට බාර දෙන්න. සිහියට හසු වුණා කියන්නේ මට මම දැක්කා කියන්නේ පා. මෙන්න මේක පෙවු. මෙන්න මෙහෙම වුණා. මෙහෙම වුණා. මෙහෙම වුණා. එච්චර. ඒක වාර්තා කරනෙදි අපිට පුළුවන් වෙනවා මම හලන්න. හලලා අපිට පුළුවන් වෙනවා ඒක ඉදිරිපත් කරගන්න. දන්නේම නැතුව ඒකත් තමන්ගේ දියුණුවකට
විපරිණාමයකට හේතුවක් වෙනවා. හොඳයි. තව ඉන්නවද කවුරු හරි තාත්තා ඉදිරිපත් කරන වාචිකව නැත්නම් අපිට වෙලාව අවසන් නිසා සැසිවාරය අවසන් කරන්න පුළුවන්. දත් 3ට 10ක් වෙනකම් සක්මන් භාවනාව, ඊට පස්සේ 3:30 වෙනකම් පරියංක, 3:30 ඉඳන් 4 වෙනකම් සක්මන් කරන්ඩ, 4ට බණට දේශනම් දේශනාවට එකතු වෙමු. ඒ විදිහට වෙලාව නාස්ති කරගන්න, නැවතත් ලිහිල් කරගන්න යන්න එපා, කතා බහ පවත්ව ගන්න යන්න එපා. මේ ඒ වෙලාවල් වලදී මේ වැඩ ටික කරගන්න. ඒක මතක් කරන්න. මතක් කළා අපි මේ තුන්වැනි කමඨහන් වාරයේ මෙතකින් අවසන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සැනසීම උදා වේවා, තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.